අපි ක්‍රියාවලිය තමයි අපි ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලිය තමයි අපි පන්ති කාමරේදී කරන්නේ. ඒතර පන්ති කාමරේ කරන ඉගෙනුම් ඉගැන්වීම ක්‍රියාවලියේදී අපිට වැදගත් වෙනවා ඉගෙනුමක් කියන්නේ මොකද්ද කියන එක ගැන සාකච්ඡා කරන එක. හොඳයි අපි අහම් බලන්න අපි ඔයගොල්ලන්ට මොකද්ද මේ ඉගෙනුමක් කියන්නේ. නැවතත් පොඩ්ඩක් ඇහුවොත් අපි මේක ගැන කතා කරා. මදුමිකා කියන්න බලන්න මොකද්ද ඉගෙනුමක් කියන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ ඉන්නව නේද නේ? මදුමිකා කියන්න බලන්න ඉගෙනුමක් කියන්නේ මොකද්ද කියලා. මම දවස් කීපයක් ඔයගොල්ලොත් එක්ක කතා කරා. නොදන්නා දෙයක් දැන ගැනීම. නොදන්නා දෙයක් දැන ගැනීම. ඔයකත් ඉගෙනුමක් තමයි නේද? නොදන්නා දෙයක් දැන ගැනීම. හොඳයි. අපි තවත් ක්‍රමයකින් අපි ඉගෙනුමක් කියන්නේ මොකද්ද කියලා කතා කරොත් මේ අපේ චන්ද්‍රරත්න හාමුදුරුවෝ කියන්න බලන්න. ප්‍රජානන ආවේදන මනෝචාලක කියන ඒවා වර්ධනයක් සිදු කිරීම. ඔව්. ප්‍රජානන ආවේදන මනෝචාලක ක්‍රියාවන්හි වර්ධනයක් සිදු කිරීම. අපි ඉගෙනුමක් කියලා කියනවා. මෙන්නනම් අපි ඒක ඒ තුනම එකතු කරලා කියනවා චර්යාත්මක වෙනසක් කියලා. ඉගෙනුමක් කියලා කියන්නේ චර්යාත්මක වෙනසක්. එතකොට මේ ඉගෙනුම කියන එක අපි බලාපොරොත්තු වෙනවා අර අපේ හාමුදුරුවෝ කිව්වා වගේ මේ අර ප්‍රධාන ශේෂ්ඨයන් තුනේ ඇති කරන වෙනස. ප්‍රජානන ශේෂ්ත්‍රයේ ඇතිවන වෙනස එහෙම නැත්නම් අපි කියන්නේ දැනුමේ වෙනස. එතකොට අපි අර නොදන්නා දෙයක් දැනගන්නවා කියන එකත් අනිවාර්යයෙන් දැනුමට අපිට වැදගත්. ඒ වගේම තමයි ආවේදන ශේෂ්ත්‍රය. අපි එදත් කතා කරා මේ ආවේදන ශේෂ්ත්‍රය පිළිබඳ පුළුල්ව. ඒ පිළිබඳ අදත් අපි කතා කරමු ආවේදන ශේෂ්ත්‍රය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපි මනෝචාලක ශේෂ්ත්‍රෙත් ඇති වෙනසක් කියන මෙන්න මේ කොටස් තුනේම වෙනසට අපි කියනවා ඉගෙනුමක් කියන. එතකොට මේ අපි යම් දෙයක් කරා නම් අපි ඕනම වෙලාවක ඕන දෙයක් කරාම ඒක ප්‍රතිඵලයක් කියන්නේ. එතකොට ඒ ප්‍රතිඵලය පිළිබඳ අපි හොයලා බලන්න. යම් දෙයක් කරා නම් අපි ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා. එතකොට ඒ ප්‍රතිඵලය අපි දන්නවා මේක හොයන්නේ කොහොමද? එහෙම දෙයක් වුණාද? ඉගෙනීමක් සිදු වුණාද? එහෙනම් ශේෂ්ඨ තුනේම වෙනසක් ඇති වුණා. එතකොට අපි එදා කතා කරා කොහොමද මේ ප්‍රජානන ශේෂ්ත්‍රයේ ඇති වුණු වෙනස්කම් මන බලන්නේ කොහොමද කියලා. ප්‍රජාන ශේෂ්ත්‍රය ඇති වූ වෙනස්කම් මන බලන්නේ කොහොමද? ඔව්. සාධන පරීක්ෂණ මගින්. ඔව් බොහොම හොඳයි. ප්‍රජානන ශේෂ්ත්‍රය ඇති වෙනස්කම් අපි මන බලනවා සාධන පරීක්ෂණ මගින්. එතකොට සාධන පරීක්ෂණ පිළිබඳ අපි විස්තරාත්මකව කතා කරා. අදත් මම ඒ පිළිබඳ කතා කරන්න යන්නේ නැහැ. එතකොට මේ මෙන්න මේ තමයි අපි කතා කරේ ප්‍රජානන ශේෂ්ත්‍රයේ ඇතිවන වෙනස්කම් මිනීම සම. එතකොට මම අද පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරනවා මේ ප්‍රජානන ශේෂ්ත්‍රයේ පිළිබඳ න්‍යායාත්මක පදනමක් දැම්මේ කවුද? මේ මනෝවිද්‍යාවේ න්‍යායාත්මක පදනම. අපි දන්න ඕනම මේ අධ්‍යාපනයේ සංකල්පවල එකපාරට අලුතෙන් සංකල්ප ඇති කරලා නැහැ. ඒවල තියෙනවා න්‍යායක්. එහෙම නැත්නම් ඒව ඇති කරන ඇති වෙලා ආපු වෙනස් වීම ගත වුණු ආකාරය සහ ඒ හැම එකටම අපි කියන්නේ මනෝවිද්‍යාත්මක. එහෙම නැත්නම් ඒ සංකල්පීය පදනමක් එක තමයි මේ හැම අධ්‍යාපන සංකල්ප ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මං අහන්නේ කවුද මේ ප්‍රජානන ශේෂ්ත්‍රයට න්‍යායාත්මක පදනම දැමුවේ? ප්‍රධාන වශයෙන් අපි කතා කරන කෙනෙක් ඉන්නවා. කවුද මේ ප්‍රජානන ශේෂ්ත්‍රයේ න්‍යායාත්මක පදනම දැමුවේ? ඔව්. ආශිංචනි මතකයිද? ප්‍රජානන ශේෂ්ත්‍රයේ න්‍යායාත්මක පදනම ඇති කරේ කවුද? ආ
Kiana balan? Madhumika, mata kenet de, niya, kaudu mi niya yat mata patenama. Yomukarimi. Prajana, prajana chesthe sambandham. Benjamin Bloom. Oh, bohoma hondai. Benjamin Bloom. Das namase 56 wage. Neil. Etakota me Bloom kiyana ekkena me arambunu ekena chesthe tawat kotas walata kadala eya e pilibanda katha karana. Etakota prajana chesthe ha sambandha arambunu pulul washin kotas dehekata kadala tiyenawa. Ulanta ewa module ekek balanna puluwa. Ekak tamai oy shastriya danuma kiyanne. Shastriya danuma e wagema buddhime hakiyawan saha kusala. Ethor api oy kiyapu danuma prajanana shastraya kotas walata kalenawa neida? Ekena meke da oy tiyenawa api katha karana e prajanana shastri pahalama mattama mokadda? Prajana shastri pahalama mattama mokadda api katha karana? Oh, pahala matam pilibanda katha prajana chesthe. Oh, mokadda prajana chesthe pahala matam? Smrutiya. Smrutiya, bohoma hondai. Smrutiya, emana danuma. Ekenne danuma kiyanne pera ugat toraturu smaranaya kiri. Pera ugat toraturu smaranaya kiri. Neda? Dan mekata api kiyanawa me dan udahanayak da wadu adan pilibanda danagane. Wadu adan kiyala kiyanne mokadda? Wadu adan kiyala kiyanne? Ahala thiyena wadu adan kiyanne. Oh? Ape mangala hamuru kiyana bala wadu adan kiyanne mokadda? Mathaka denne ne. Mathaka naha neida? Wadu adan kiyala kiyanne api english ekata technical term kiyala. Den ekeka aya katha karana ekeka den kshetra walata adala wadu adan kiyala. Den api bus ekata yanakota onna issarahin kaellak tiyenawa kiyala kiwwoth mokadda me kaella kiyanne? Ape ma ahala tiyena onna issarahin kaellak daagena yanawa eka. Private bus wala ema godak katha karana. Magiye. Etakota eka me eegalo kaella kiyala kiyanne magiyaye. Etakota den api weda karana kshetra anuwa yam yam technical terms tiyena. Dan samahara lada oy hamudave nimadu ewillla inna aya boho welawata eegalo wenama wala me terms me pawithaka karana. Neida me කියන බලන්න ඒගොල්ලෝ භාවිතා කරන වචන සමහර වෙලාවට හමුදාවේ අය නිමාඩු වල ගෙදර ආව ඒගොල්ලෝ ප්‍රකාශ කරන යම් යම් වචන තියෙනවා. නෝ. ආ. එහෙනම් ඔයගොල්ලන්ට ඇහිලා තියෙනවද ඒගොල්ලෝ සුවිශේෂීව භාවිතා කරන වචන? නැද්ද? ඒ ශේෂ්ඨයට අදාළ වචන. දැන් ගුරුවරු විදියට අපි අපි විතරක් භාවිත කරන වචන මොනවද තියෙනවද? ඔයගොල්ලෝ කතා කරන්නේ ආ මම කැමතිනේ ඔයගොල්ලෝ කතා කරන්න. ඇත්තට මේක අපි අර මේක නිහඬව අහන් ඉඳීම තේරුමක් නැහැ. මේක පිළිබඳ අපි සාකච්ඡා කළ පොඩි සම්මුතියකට එන්න ඕන. මොකද මේ වඩු වැඩක් කියලා කියන්නේ? ටෙක්නිකල් ටර්ම්ස් කියන්නේ. ආ Pansale di api bawita kena ikan ne api
ඒ ආගම දහමට අනුව අපි කතා කරන දේවල් තියෙනවා නේද? ඔව් සාසනික වචන අන්න සාසනික වචන. දැන් අපි වතුර කියන්නේ නැහැ පැන් කියලා කියනවා නේද? ඒ වගේ අපි භාවිතා කරනවා. ඒතකොට මෙන්න මේ සාමාන්‍ය පුද්ගලෙක් මේ වඩුව දන්නකමද දැනක් සිටින්න ඕන කියලා. එන ඒ අදාළ ශාස්ත්‍රයේදී එයා අදාළ ශාස්ත්‍රයේ අදාළ වචන ටික දැනගන්න. දැන් පාසලේදී ගුරුවරයෙක් ඉදිරි අපි මේ සාධන පරීක්ෂණ කිව්වහම අභියෝග්‍යතා පරීක්ෂණ ඒව පිළිබඳ අපි දන්නවා. නමුත් වෙන කෙනෙක් දන්නවද? ආ වෙන වෘත්තිකයෙක් දන්නවද ඒව? දැනගන්න පුළුවන්. නමුත් අපි බොහෝ වෙලාවට මේ ශාස්ත්‍රයේ අය ඒව ගැන හොඳට දන්නවා. එතකොට අපි කියන මෙන්න මේ දැනුම කියනකොට මෙන්න මේ වඩුව ගන්න පිළිබඳ දැනසි පාරිභාෂිත වචන දැන සිටින. ඊළඟ එක තමයි මේ සුවිශේෂී කරුණු පිළිබඳ දැනග. යම් සුවිශේෂී කරුණු. ඒකත් මේ දැන සිටීම කියන කියනවා අර බ්ලූම්ගේ වර්ගීකරණේ දැනුම කියන එක. එතකොට මේ මං කියන්නේ දැන් ඕගොල්ලන්ට මේ දැනුම කියන එකත් අර ස්මෘතියේ ඉඳලා තවත් එහාට යනවා. සම්මත පිළිබඳ දැන ගැනීම. සම්මත කියන්නේ සම්මතයක් කියන්නේ මොකක්ද? නිශ්චිත වූ පොදු පිළිගැනීම සම්මතයක් කියන බලන උදාහරණයක් සම්මතයක පාරමාරු වෙන්න ඕනේ සුදු ඉරෙන් කියන්නේ අන්නයි. එතකොට ඒක අපි හැම තැනම භාවිතා කරන සම්මතයක් නේද? එතකොට දැන් ඔය අපි හිතමු වෙන රටකට ගියත් ඒ දැන් අපේ තියෙන ඔය road symbol කියන්නේ ඒව සම්මත assumption ලෝකේ තියෙන පිළිගැනීම හා සම්මත සංකේත leader ඔව් සම්මත සංකේත ඒව අපේ රටේ වෙන්නේ නැහැ කොයි රටෙත් භාවිතා කරනවා. එතකොට සම්මතයන් පිළිබඳ දැන සිටීම කියන ඒවා ඔය දැනුම කියන ශාස්ත්‍රයට තමයි යන්නේ සම්මතයන් පිළිබඳ දැන සිටීම. එතකොට මේ තව එකක් කියනවා අපි ආනතිහා පටිපාටි පිළිබඳ දැන ගැනීම කියන ආනතිහා පටිපාටි පිළිබඳ දැනගෙන. මොකද මේ ආනතියක් පටිපාටියක් පිළිබඳ දැනගැනීම කියලා කියන්නේ? ඔව්. පටිපාටිය කියන්නේ ක්‍රියා පිළිවෙලක්. ඔව් උදාහරණයක් කියන බලන්න ආනතිහා පටිපාටි පිළිබඳ දැන සිටීම. ආනතිහා පටිපාටි පිළිබඳ දැන සිටීම. ආරෝහණ අවරෝහණ. ඔව් ආරෝහණ අවරෝහණ කියන අවස්ථාව ගන්නත් පුළුවන්. දැන් අපි සරල උදාහරණයක් ගත්තොත් දැන් අපි හිතමු මේ තේ එකක් සකස් කිරීමේ පියවර ටික දැනගෙන ඉන්නවා තේ එකක් හදන්න නේද? එහේ මේක දැනගැනීම දැනුම කියන ශාස්ත්‍රයට යන තේ එකක් සකස් කිරීම. එතකොට තේ එකක් කොහොමද සකස් කරන්නේ මේ අපිට හම්බලා නදීර තේ එක සකස් කරන්නේ කොහොමද? කොහොමද තේක සකස් කරන්නේ? මේකේ පටිපාටියක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා නේද? මොකද පටිපාටිය? මුලින් මන්දින් ජලය උණු කරගන්න. ජලය උණු කරගන්න ඕන නේ. ඊට පස්සේ තේ කොළවලට ජලය උණු කරගන්න. දැන් මම ඉතින් ඔයගොල්ලන්ට දන්නවනේ. ඉතින් ඒ යම් පටිපාටියක් පිළිබඳ දැන සිටිනවා අපි දෙයක් කරන්න ගියාම මෙන්න මේකයි මෙහෙම කරන්න කියන්නේ. එතකොට ඒක තමයි අපි දැනුම කියලා කියන්නේ. එතකොට ප්‍රජානන ශාස්ත්‍රයට යන අර ස්මෘතිය දැන් අපි කිව්වේ සරලම අවස්ථාව ස්මෘතියනේ. එතකොට මේ ප්‍රජානන ශාස්ත්‍රය කියන එක තවත් ඒ ශාස්ත්‍රය තවත් ඇතුළට යනවා. දැනුම කියන ශාස්ත්‍රය ප්‍රජානන ශාස්ත්‍රය තව කොටස් නිමද වෙන් වෙලා තව ඇතුළට ගමන් කරනවා කියන්නේ. දැනුම කියන එකම සම්මත පිළිබඳ දැන ගැනීම, වඩු අදත් පිළිබඳ දැන ගැනීම, ඒ වගේම තව අපි කියන වර්ගීකරණය හා වර්ගීකරණය පිළිබඳ දැන ගැනීම නේ. දැන් යම් යම් දේවල් වර්ග කරන්නේ කොහොමද? දැන් එළවලු ගෙදර තියෙන දේවල් එළවලු ඊට පස්සේ පළතුරු මැටි භාණ්ඩ ඒවා වර්ග කිරීමේ පිළිබඳ දැන ගැනීම. ඒකත් යන්නේ අර ඔය අපි කියන ප්‍රජානන ශාස්ත්‍රයේ බ්ලූම්ගේ වර්ගීකරණය. එතකොට දැන් ඕගොල්ලෝ අපිට මෙන්න මේවා අපිට වැදගත් වෙන්නේ අපි ප්‍රශ්න සකස් කරනකොට. ප්‍රශ්න සකස් කරනකොට මම මේ හදපු ප්‍රශ්නය ඉදරහට ඉස්සරහට වැදගත් වෙනවා. මම මේ සකස් කරන ප්‍රශ්නය
ප්‍රජානන ක්ෂේත්‍රයේ මුණ අවස්ථාවෙත් මේ හදන්නේ කියන්නේ. අර හැම වෙලාවෙම අපේ ප්‍රශ්නවල තියෙන්නේ මොනවාද මේ 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 දිගම ගඟ මොකද්ද රජතුමාගේ නම ලියන්නේ. අන්න එහෙම නැතුව මේ දැනුම කියන කොටසෙන් අපි ප්‍රශ්න අහන්න හදාගන්න පුළුවන්. තවත් අනු කොටස් මොනවද කියන එක තමයි වැදගත්. දැන් මම කියන දේ ඔයගොල්ලන්ට පැහැදිලිද? දැන් අපිට අහන්න පුළුවන් අපි හිතමු කොමාරි යම් රාජධානි එක රාජධානියක ඉඳලා මේ රාජධානියට රාජධානි වෙනස් වීම පිළිබඳ ළමයිගෙන් විමසුවොත් රාජධානි වෙනස් වීම පිළිබඳ ළමයිගෙන් විමසුවොත් ප්‍රශ්නයක් හැදුවොත් ඒ ප්‍රශ්නය යන්නේ කොතෙන්ද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නය යනවා මෙන්න මේ අපි ඉස්සෙල්ලා කතා කරපු ආනතිහා පටිපාටි පිළිබඳ දැනීම කියන දේ. ආනතිහා පටිපාටි පිළිබඳ දැනීම කියන කොටසට තමයි අර ඕගොල්ලෝ හදපු ප්‍රශ්න යන්නේ. ඉතින් ඕක ඉදිරියේදී ඕගොල්ලෝ ප්‍රශ්න පත්‍රය සකස් කරන්න අපි ඉගෙන ගන්නවා. මේක ඉතාමත් වැදගත් කොටසක්. ගුරුවරයෙක් කොහොමද ගුණාත්මක ප්‍රශ්න පත්‍රයක් සකස් කරන්නේ කියන මේ විෂය ඇත්තටම මේ ටෙක්නිකල් මේ මේ කොටස් ඉගෙන ගැනීමේ අවසානයේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ හොඳ ගුණාත්මක ප්‍රශ්න පත්‍රයක් සකස් කරගන්න. ඒක තමයි මේ විෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේකට අවශ්‍ය දැනුම තමයි අද අපි කතා කරගෙන යන්නේ. මේව ඉතා වැදගත් වෙනවා ඔයගොල්ලන්ට. ඔබ මම හිතන්නේ සහභාගී වෙන පේම් වාකින් එහෙම යන අය ඇත්තම බොහොඳුරට නේද? පේම් වාකින් යන අය මට මේ අතුස්සන බලන්න පේම් වාකින් යන අය එකනයිද අනිත් අය යන්නේ නේ හොඳයි කමන්නේ නමුත් ඉදිරියේදී ඔයගොල්ලෝ පේප් මාකින් වලට සම්බන්ධ වෙනවා ඊට පස්සේ දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නේ නැතිනේ පේපර්ස් බලන්න ගියාම ක්‍රමවේදයක් තියෙනවා කියලා නේද සේනානායක ඔසර් ඔව් පේපර් මාකින් ගැනත් අපි ඉදිරියේදී කතා කරනවා ඒකත් අපේ නොගිය අයත් ඒ පිළිබඳව දැනුවත් වෙන්න ඕන ඉතින් ඒවත් හැම එකකටම මේ ශිල්පීය ක්‍රමවේද තියෙනවා ඔය හැම එකටම ඉතා වැදගත් වෙනවා ඔබ ඉදිරි කාලෙදී ඔබ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ කණ්ඩායමේ සමාජිකෙක් වෙන්න පුළුවන් ඊට පස්සේ ඒකේ තියෙන දූරාවලියක් නේද අපිට දෙන අංක ඉහළට යන අවුරුද්දෙන් අවුරුද්දට අපි මේ මේ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් එක්ක අනිවාර්යයෙන් අපිට ඔව් එතකොට අන්න ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා ඒක එහෙම වෙලා තියන්නේ අයි එහෙම මොකද ඒ කියන්නේ අධ්‍යක්ීම ඉතා වැදගත් කියන එක තමයි කියන්නේ. එතකොට පේපර් එකක් හදන කොටත් අධ්‍යක්ීම වැදගත්. පේපර් මාකින් කරන කොටත් අධ්‍යක්ීම වැදගත් වෙනවා. එතකොට අපි කොච්චර වැරදි කරනවද කියන්නේ. ඔයගොල්ලන් දැකලා ඇති ඔය මම හිතන්නේ විභාග දෙපාර්තමේන්තුවට ගියාම ඔබ ඔය සමහර වෙලාවට ඒ සැසි වලට සම්බන්ධ වෙනවා ඇති. අපි ගුරුවරු කරපු වැරදි ඒ අය එකතු කරගෙන තියාගෙන ඉන්නේ. ඒ අය අපි කරපු වැරදි එකතු කරගෙන තියාගෙන ඉන්නවා. ඔය එක එක සෙමිනාස් වලට ගියාම ඒගොල්ලෝ පෙන්නලා දෙනවා අපි ගුරුවරු කරපු වැරදි. ආ ලකුණු දෙක තුන මිස් කරලා අඩු කරපුවා, එකතු කිරීම වැරදි කරපුවා. ඒ ගොඩාක් දේවල් විභාග දෙපාර්තමේන්තුවේ එකතු කරගෙන ඉන්නවා. ඒ කියන්නේ එහෙම වෙන්න බෑ ගුරුවරු කියලා කියන්නේ අපි දන්නවා අපි වැරද්දක් කරොත් අනිවාර්යයෙන්ම ඒක සමාජගත වෙනවා. විශාල වැරද්දක් බවට පත් වෙනවා. ඉතින් ඒක හින්දා මෙතෙන්දී අපි ඔබ මේ යම් පාඨමාලාවක් හදාරන්නේ තමන්ගේ මුදල් සමහරලාට වැය කළා ඒ වගේම කාලය වැය කළා තමන්ගේ වෘත්තීය දියුණුවක් බලාපොරොත්තු වෙනවා ඔබ බලාපොරොත්තු වෙනවා ඔබේ යම් හැමදාම එක මට්ටමේ ඉන්න බෑ හැමදාම සමාජයට අපි දන්නෝ එකම විදියට ඉන්නකොට වෘත්තීය එපා වීමක් එකම දේ හැමදේම කර තොරේක හිඳ හැම සේවයක තමන්ගේ අධ්‍යක්ෂී පණුව ඉහළට යාම සඳහා අවස්ථා සකස් කළා. දැන් අපි දන්නවා ස්පිරිතාලේක නර්ස් කෙනෙක් වුණත් ඒ නර්ස් හැමදාම යායකම දෙයක් කරනකොට ඒගොල්ලන්ට වෘත්තීය එපා වීමක් වෙනවා. සමහර විට අපිට වඩා දැන් අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න අය ගත්තාම සමහර විට අපිට වඩා ඒගොල්ලෝ අධ්‍යාපන ශාස්ත්‍රයට වැටුප් ලැබුණත් හැමදාම ඒගොල්ලෝ දකින්නේ ඔබ දකින්නවා නේද? ලෙඩ වෙච්ච අය ඒ වගේ මොනවම හරි ගැටුම් සාගතයි.
tinggi ayat dekat muka setan itu ada kan? Ikan ini memang kian nih. Oba jiwi tadi api api lamai video itu guru orang tuh nih hamada nih. Dasa na ina cuma kuning lama api disak tamai. Ini gulan ta pasale ada tiga belas ini memang hebat nih. Ini ekamak riawali ak nih. Nih. Ara hospital lagi tiga lagi ekamak riawali ak nih pasale tiga. Pasale daru inno lamai sinam. Inno ledu ini, ledu tinno ya terus, namun cara hospital lagi apa gini? Nih, itu udah ilamai katakan nih, ilamai pasna itu pas pasal itu usah, mevan tapi samband dala beda kata itu terus gini anak kita, mangkita nih apa? Katakan apa hal ya, apa daniel ini? Jadi, ekhinda apa udah bukti ya, pahamin kesiu mau aktifin apa belum? Itu udah apa bukti ya pahamin aktifin apa kita? Apa sesi apa sakas kelatih no? Ubi bukti yang Ikan lagi naya, wedi dewan bela, itu hal penting yang pinnya, paripal juga ada yang pinnya, guru aja menak yang pinnya, ini bagi urtiya tulah, eh hati anak pulu. Ting ini bela, wedi oba, me, oba ikut juga lagi naya, adyakin maragini anu, itu paper marking kerana kau mande, ya, itu kota paper yang khadar nih kau, annewa adyakin maragini lagi oba, tamai, gudak pada kat pin, mande, ikan ini tamai, apa me dewan pinnya, apa kata, itu apa, visya tuling. Apa visiya tuh lingga apa balap itu, apa pun itu, nipunat aja aja. Ini mana skill dia, na paper kak sakas kerana kuliah lagi, eva ke paper kak hari itu bal naik kini, eva ke melakukan itu tu kerjaan kini, lakukan, tek bohong ada banyak itu tu kerjaan yang, lama ini evaluation ni kerjaan itu bohong, ini kita mahu apa ini di kata kerana balap. Honda emang ini kata kerap dia pahdili ni deh. Kumara, apa tu yang? Chandra Ratna hadir, pahdili ni deh. Oh sir, pahdili. Okey, kita pada ni dengan oya, api kian ni dengan api tahap apa dah manggulan matak kerjatte, matak kalau dunia ada perjalanan sesi ni ayat muka padan masam. Kita pada ini eka idri pati re bloom kian mana? Kita re bloom kian ikkina ni. Perdanaan, perancangan, sesuatu yang kita taruh lagi, potas solte, adalah tamai, apadu diripat kelak ye. Kalau ayah diripat kelak ye, no, blomge, perani saha, nawargi kerana kita dengan apa kita pun mada katakan no, itu kita mi, oya, denuman sih yang sesuatu yang kita, yang ada kehilalan, yang mana potas solte, kalau di mana potas keep yang katakan, ulo yang modul balan nevela ati, eva game, sesuatu yang kesidangan tahamul darma dani. Cestrek itu ina siddhanta ha mula dharma dani mat danu kaki ane cestrek itu an apki ane ada danu mati ane wajil tur danu mati ane wajil ane kebeda kat penawa yang kisi cestrek itu ina mula dharma dani kat mula dharma wajil ane apki ane principle wajil mana principle kat principle wajil ane mula dharma dani mana katakan kat me mula dharma dani ane wajil ane Mukat mula dalam ni pelbagai macam dengan kali. Ini bisa muli kemudi, muli kem hari. Dan ganambala nama. Oh. Ganambala nama premaya dan jam itu nama premaya dan itu tip. Oh, premaya dan itu nama mula dalam ni principle lagi. Itu orang ini kita ni dengan jam dia, pokok mehmani apa kita orang ni, pokok orang mana mehbuta apa ni, mehmehme ni kelapa ini tapi. Api ar panti kaamurola di api jam dia akan itu kan, ni deh. Api kianu ni me deng, orang deng api te lama ite ko api itu mo, mana hari seramada ane akan. Angge eva ge dia akunat, tapi kianu me uko uko ni me mehimai me putah ge lapik kianu ar mula dar me kene kan. Itu kalau ini principle leka kene kan takari, ni deh. Turu ini visyan walang mana, yani te evenu pulang, vidya evenu pulang, eva lah tapi kianu principles dia. Jam ni ar master principle. Itu kalau ane eva dah nasi te mat tapi kianu Dengan mukia ni kan. Ini terakhirnya, apik principal berada dia, tambah apik orang niaya pelipat, niaya pelipat ada dengan ni, niaya sah, viewnya. Emre na niaya viewnya pelipat ada dengan ni. Ini kerat tapi kian ni, ikan dengan mukia ni kerat tamai beten ni. Niaya kian ni. Muka dengan niaya berita apik English ni theory kan. I know the theory putar kian ni samar belar ni. Jadi theory kan pelipat ada dengan ni. Theory kan dengan ni mukia ni kan. Yang ni. Dengan macam ni, mungkin ada pelajar itu, teori yang ada pelajar itu, okay teori yang mereka ikut, apa yang nikah orang apa, samaaning,
කතා කරන කොටක් කියනවනේ නේද ඔක තියරි එක මෙහෙමයි කියන්නේ ඒතකොට යම් දෙයක් දැනුම තියෙන පුද්ගලයෙක් වුවහම එයාට ඔය ඔන්න ඔය කියන කොටස් පිළිබඳ දැනුවත් වෙන්න හොඳයි පැහැදිලි නේද හරි right ඊට පස්සේ තව ශේෂ්ත්‍රයක තියෙන සිද්ධාන්ත හා මූලධර්ම පිළිබඳ දැනගනි ශේෂ්ත්‍රයක තියෙන සිද්ධාන්ත හා මූලධර්ම පිළිබඳ දැනගනි ඒකටත් අපි කියන්නේ ඒකත් කියන්නේ දැනුම කියන ශේෂ්ත්‍රයක තියෙන සිද්ධාන්ත හා මූලධර්ම හොඳයි එතකොට ඒ ශේෂ්ත්‍රයේ තියෙන මූලධර්ම කියන එක අර මේ අපි කතා කරපු principles එහෙම නැත්නම් න්‍යායන් පිළිබඳ කොටස් වලට වෙන් කියන්නේ. එතකොට දැන් මම ඔයගොල්ලන්ට සරලව කියන්න ගියේ මේ අර ප්‍රජානන ශේෂ්ත්‍රයේ කියන න්‍යායාත්මක පදනම සකස් කරා බෙන්ජමින් බ්ලූම් කියන කෙනා. ඒ බ්ලූම් කියන කෙනා දැනුම කියන ශේෂ්ත්‍රයත් අර අපි කියපු අනු කොටස් වලට කැඩුවා. එතකොට ඒකේ සරලම අවස්ථාව තමයි දැනුම කියන එක දැනුමත් තවත් කොටස් වලට කඩනවා. ඒ වගේම ඉතිරි කොටස් තමයි දැන් ඔය දැනුමට එහාට ගිහපු බුද්ධිමය හැකියාවන් සහ කුසලතාවයන්. ඊළඟ අවස්ථාවට අපි කියන අවබෝධය කියලා. එතකොට දැනුම එයා කියන ප්‍රජාන ශේෂ්ත්‍රය කොටස් වලට කැඩෙනවා දැනුම කියන ශේෂ්ත්‍රය අපි කතා කරපු අනු කොටස් කියනවා. දැනුමෙන් එහාට ගියාම ඊළඟට අපි කතා කරන්නේ මොකක් ගැනද? අවබෝධය කියන එක. දැනුම කියන ශේෂ්ත්‍රයම අවබෝධය කියන එකට වෙනස් වෙනවා. එතකොට මොකද මේ අවබෝධය කියලා කියන්නේ? මොකද මේ අවබෝධය කියලා කියන්නේ? ඔව්. ඔයගොල්ලෝ කතා කරන්නේ. ආශිෂණි මොකද මේ අවබෝධය කියලා කියන්නේ? වටහා ගැනීම. ඔව්. තේරුම වටහා ගැනීම. නේද? තේරුම වටහා ගැනීමට අපි කියන අවබෝධය කියලා. එතකොට මේ අවබෝධය කියන එක තවත් කොටස් වලට බෙදෙනවා. අවබෝධය කියන එක දැන් අවබෝධය කිව්වහම අපි කොටස් වලට කඩනවා එකක් තමයි පරිවර්තනය කියන එක. පරිවර්තනය. මොකද පරිවර්තනය කියන්නේ? පරිවර්තනය කියන්නේ පරිවර්තනය කියන එක අපි සිංහල භාෂාවෙම යොදා ගන්න නේද? අදහස් එක් ආකාරයක සිට තවත් ආකාරයකට පරිවර්තනය කරන්න. එතකොට අන්න ඒව යන්නේ මොකටද? අවබෝධය කියන එක. හරි? අවබෝධය කියන එක. එක් ආකාරයක තවත් කොටස් වල පරිවර්තනය කරන්න. ඒ වගේම අනිත් එක යනවා මේ අර්ථකථනය කරන්න කිව්වහම. මොකද මේ අර්ථකථනය කරනවා කියලා කියන්නේ? ඔව්. ඒකත් අවබෝධයෙන් යන්නේ අර්ථකථනය කරනවා කියන එක. නදීර මොකද අර්ථකථනය කරනවා කියන්නේ? මාදවි ඔක කියන්නේ නදීර කියන්නේ? නිකන් විස්තර කරනවා වගේ. ඔව් අපි මේ මේකට ඔව් විස්තර කිරීම දැන් අපි කියන මේකට ඉන්ටර්ප්‍රිටේෂන් කියලා. සරලව කියනවා අපි මේ sorry ඉංග්‍රීසියෙන් කියන්නේ interpretation කියලා. දැන් ඔබ දකින්න ඔය අපි හිතමු අපි ඔය තියෙනෝනේ මේ පොඩි ඔයගොල්ලෝ අහලා තියෙන ප්‍රස්තාර කියලා තියෙනෝනේ පාඩමක්. ප්‍රස්තාර නේද? ඒ ප්‍රස්තාර මං හිතන්නේ ප්‍රාථමික පන්ති වලින් පටන් ගන්නව නේද ප්‍රස්තාරය? ඔව් සර්. ඔව්. ප්‍රස්තාර පාඩම අපි චිත්‍ර ප්‍රස්තාර කියලා ඒ පොඩි පන්ති වලින් පටන් ගන්නවා. එතකොට මේ චිත්‍ර ප්‍රස්තාරයක් දීලා අපි මේ චිත්‍ර ප්‍රස්තාරයෙන් අහනවනේ මොනවද? ප්‍රශ්න අහන. ප්‍රශ්න අහන. අන්න ඒ ඔව්. ඔව්. ඔක කියන්නේ සේනනායක දත්ත අර්ථකථනය කියලා සර් කියන්නේ කියන ප්‍රස්තාරය. ඒ කියන්නේ අර්ථකථනය කියන එක නේද? දත්ත අර්ථකථනය ඉන්ටර්ප්‍රිටේෂන් කියන්නේ. ඒ කියන්නේ අපි ඔය ප්‍රස්තාරයක් දීලා ප්‍රස්තාරයෙන් විස්තර ඇසුරෙන් තොරතුරු ලබා ගැනීම. අන්න හරි. ප්‍රස්ථාරය ඇසුරෙන් තොරතුරු ලබා ගැනීම. අන්න ඒකට කියන්නේ මොකද්ද? අර්ථකථනය. එතකොට මේ අර්ථකථනය කරන්න කියලා ප්‍රශ්නයක් දුන්නොත් මොන හරි ඒ අර්ථකථනය සම්පූර්ණ කරන්න මේ කියන්නේ ප්‍රජානන ශේෂ්ත්‍රයේ ආවේදනය කියන කොටසට. ප්‍රජානන ශේෂ්ත්‍රයේ සරි ආවේදනය නෙමෙයි. අවබෝධය කියන කොටසට අදාළ ප්‍රශ්නයක් ඔගොල්ලෝ හදලා තියෙනවා. හොඳයි. ඊට පස්සේ අපි කතා කරා අවබෝධය භාවිතය කියලා එකක් තියෙනවා. ප්‍රජානන ශේෂ්ත්‍රය තව කොටසකට දෙන භාවිතය කියන්නේ. මොකද මේ භාවිතය කියලා කියන්නේ? භාවිතය කියලා කියන්නේ ඔව්. දැන් භාවිතය අපි යොදා ගන්න අවස්ථාවක් කියන බලන්න. දැන් ගණිතය
karena wela ya api kieno oh kieno diga bara usa adiyama oh deng udahanayak widara api kieno me deng ganithaya api kieno are r r wana vruttayaka paridhiya mokadda are r dekai 5 r oh dekai 5 r 25 r kiyala kiyana එතකොට අපි කියනවා r සමානයි 7යි 5 සමානයි 22 බෙදීම 7 වෙන විට පරිධිය ගණනයක ඔය වගේ ප්‍රශ්නයක් දුන්නොත් මේක දැනුමට අදාළ ප්‍රශ්නයක් දැනුමේ බුද්ධිමය හැකියාවන් වලට යන භාවිතය කියන තැනට තමයි මේ ප්‍රශ්නේ වැටෙන්නේ ඒ කියන්නේ අර දේවල් භාවිත කිරීම මම උදාහරණයක් කිව්වා වගේ ඔයගලට ඒක භාවිත කිරීමට යන්නේ අන්න ඒ වගේ අවස්ථා ඊට පස්සේ ඊළඟ එක තමයි ඕන දැන් අපි කිව්ව දැනුම අවබෝධය ඊට පස්සේ භාවිතය භාවිතයට මම උදාහරණ ගැටළු විසඳීම ඔය වගේ දේවල් යන්නේ භාවිතය මම ඒක උදාහරණකුත් ඔයගලට කිව්වා ඊළඟ එක තමයි මේ බ්ලූම්ගේ වර්ගීකරණයේ ප්‍රධාන ශ්‍රේෂ්ඨ වෙන්නේ ඊළඟ කොටස තමයි ළමයි විශ්ලේෂණය විශ්ලේෂණය හොඳයි මොකද විශ්ලේෂණය කියලා කියන්නේ විශ්ලේෂණය කියන්නේ මොකක්ද? ඔව් විශ්ලේෂණය කියන්නේ මොකක්ද ප්‍රියන්ත? විශ්ලේෂණය. මාධවි උලතුරු මාන. ඔව් කියන්න. ඒක කොටස් වලට වෙන් කිරීම. ඔව්. විෂය කරුණු කොටස් වලට කැඩීම. විෂය කරුණු කොටස් වලට කැඩීම. දැන් විෂය කරුණු කොටස් වලට කැඩීම කියලා අපි කොහොමද කොයි කොතෙන්ද අපි ප්‍රශ්නයක් හදාගන්නේ? ඔව්. දැන් අපි කියවෝ මලක් කැඳලා මලක කොටස් නම් කරන්න දෙනෝ නේද? මොන වගේ පාඩම් වලද දෙන්නේ? අන් දැකලා දෙනවා අපේ ළමයි. මලක කොටස් නම් කිරීම. විද්‍යාවටනේ. විද්‍යාවට. එතකොට මලක කොටස් නම් කිරීම කියලා දුන්නොත් මෙන්න මේ විශ්ලේෂණය කියන එකේ අවයව 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 විශ්ලේෂණයට යනවා. දැන් මම ඔයගොල්ලන්ට කතා කරා බයිසිකලය දීලා බයිසිකලේ හොප්‍රීලරය සහ ප්‍රීවීලරය. හොප්‍රීලරය ලොකුයි ප්‍රීවීලරය කුඩයි කියලා ඒහා සම්බන්ධ විද්‍යාව සම්බන්ධ වූ වෙන යම් විෂයකට සම්බන්ධ කළ ප්‍රශ්නයක් ඇහුවොත් අන විශ්ලේෂණය කියන තැනට වැටේ. විශ්ලේෂණය කියන තැන. හොඳයි. එතකොට මේ ඊළඟ එක තමයි අනිත් එක තමයි සංශ්ලේෂණය. මොකද්ද එතකොට සංශ්ලේෂණය කියලා කියන්නේ? ඔව් සංශ්ලේෂණය කියන්නේ විශ්ලේෂණයේ අනිත් පැත්ත. මොකක්ද ඒ කියන්නේ සංශ්ලේෂණය කියන්නේ සංශ්ලේෂණය කියන්නේ මොකද්ද එකට එකතු කිරීම ඕ ඒ කියන්නේ සමස්තය ගොඩ නැගෙන පරිදි කොටස් එකට එකතු කිරීම සමස්තය ගොඩ නැගෙන පරිදි කොටස් එකට එකතු කිරීම ඒකට අපි කියනවා මේ සංශ්ලේෂණය කියලා දැන් මේ කොහොමද අපි යොදාගන්නේ අපි අපි හිතමු ප්‍රශ්න සකස් කිරීමේදී එහෙම නැත්නම් අපේ ඉගැන්වීමේ ක්‍රියාවලියේදී ප්‍රශ්න සකස් කිරීමේදී සංශ්ලේෂණයෙන් ප්‍රශ්නයක් හදන්නේ කොහොමද? ඔව්. සංශ්ලේෂණයෙන් ප්‍රශ්නයක් හදන්න. දැන් උදාහරණයක් ගනිමු නව ප්‍රකාශයක් ගොඩ නැගී. ආශිංසද? කියන්න බලන්න නව ප්‍රකාශයක් ඒ කියන්නේ යම් කොටස් එකතු කළා තවත් දෙයක් ගොඩ නැගීම සම්බන්ධව ප්‍රශ්නයක් හදා ගන්න අවස්ථාව. සුමේද? ඒ කියන්නේ කොටස් ටිකක් එකතු කරලා නව ප්‍රකාශයක් හදාගන්න. වෙනත් අවස්ථාවකට යන. ඒහා සම්බන්ධ ප්‍රශ්නයක් කොයි වගේ තැනකින් හදාගන්න පුළුවන්? තිලින්? සමීකරණ විසඳීමට. සමීකරණ විසඳීම. ඔයතෝ සමීකරණ විසඳන්න ගියාම මොනවද එකතු වෙලා හදාගන්න ඕන කොටස්? x සමානයි ගානක් y සමානයි ගානක් වගේ. ඔව්. x සමානයි අගයක් දීලා y වලට අගයක් දීලා x සමානයි අගයක් දීලා අපි කියනවා
විජය ප්‍රකාශනයක් අරගෙන නේද x වර්ගය ධන y වර්ගය ඒ වගේ මේකක් හදන්න. ඕ එකක් ගන්න පුළුවන්. ඒක කොටස් එකතු කරලා ප්‍රකාශනයක් ගන්න. තව මෙහෙම කිව්වොත් අඥාත තුනක් විතර ඇතුළත් ගාණක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කඩේ සීනි කිලෝ එකක් රුපියල් 1, සල් කිලෝ එකක් රුපියල් y, පිටි කිලෝ එකක් රුපියල් 20 කියලා යාට කඩේට ගිහිල්ලා ඒ ද්‍රව්‍ය වලින් විවිධ ප්‍රමාණ අරගෙන ඒකට වැය වෙන මුළු මුදල්. ඕ එහේ ඕ එතකොට එතන ඒක තමයි ඕ එකක් ඒ විදිහට ගොඩනගා ගන්න පුළුවන්. තව උදාහරණයක් සර් දැන් අපි ඔය ගිනුම් කරන්නේදී හරබර යොදාගෙන ගණන් හදනවානේ. ඒ ගණන් හැදීමේ අවසානයේට අපි හදනවා ශේෂ පිරික්සුම. ඒ ශේෂ පිරික්සුම හදන්නේ සංස්ලේෂණය අවශ්‍ය වෙන මොකද? ඔව් නැවත කියන්නකෝ. නැවත කියන්න. අපි දැන් ගිනුම් කරන්නේදී අපි ගිනුම් ගත කරනවානේ ගනුදෙනු. ඒ ගනුදෙනු කරාට පස්සේ අවසානයේ අපි හදනවා ශේෂ පිරික්සුමක්. ඒක හරහා අපි හදනවා ලාභාලාභ ගිනුම. ඒකට සංස්ලේෂණය වැඩගත් වෙනවා. ඔව්. ඒ කියන්නේ අර අණු කොටස් කොටස් එකතු කරලා තව වෙන වෙනම දෙයක් ගොඩනැගීම කියන කර්ම වෙන්න ඕනේ. ඉතින් ඒක තම තමන්ගේ විෂයන් වලට ඒක මේ යොදා ගන්න ඔබ ඒ විදිහට හිතනවා. දැන් ඔර සංස්ලේෂණය කියන එක. මම කොහොමද සංස්ලේෂණය කියන මෙන්න මේ ඉහළ බුද්ධිමය අවබෝධය මගේ හදන ප්‍රශ්නයකට යොදා ගන්න. පැහැදිලි නේද? එකපාරටම ඔයගොල්ලන්ට මේ ටිකක් මේ වෙන්න පුළුවන්. නමුත් ඔක ඉදිරියේදී අපි කතා කරමු තවත් ප්‍රායෝගික කරන්නේ කොහොමද? එතකොට සර් දැන් ඉතිහාසයේ වගේ එකදී බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාවට ලැබුණු දේවල් හරි එහෙම බලපෑම කියලා ගත්තත් අපිට එතකොට ගන්න පුළුවන් ආර්ථික දේශපාලන සමාජීය කියලා. එතකොට ඒකත් අයිති වෙනවද? ඔව් නිකන් සාමාන්‍ය දල වශයෙන් ප්‍රශ්න කියන බලන්න. ඒ කියන්නේ යම් කොටස් දැන් අපි කියන මොකක් හරි නව ප්‍රකාශයක් මේ දේ තුලින් නව දෙයක් අලුත් දෙයක් ගොඩනගා ගන්න කියනවා. එහෙම නැත්නම් දැන් යම් කිසි දේවල් එකතු කරලා මොනවා හරි සැලැස්මක් හදා ගන්න. ඒකෝ අලුත් පද්ධතියක් ගොඩනගා ගන්න. අනේ ඒ වගේ එකකට තමයි මේ සංස්ලේෂණය කියලා කියන්නේ. දැන් ඔයගොල්ලෝ මොනවහරි දැන් මොනවහරි කොටස් අනු කොටස් එකතු කරලා තමන්ගේ විෂය සම්බන්ධව යමක් ගොඩනගා ගත්තා නම් ඒ වගේ සැලැස්මක් හදා ගත්තා නම් අන්න ඒව යන්නේ ඔය මේ සංස්ලේෂණය කියන පැත්තට. පැහැදිලි නේද? එතකොට ඒක එක එක විෂය ඕනම විෂයකට යොදා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ කියන ඔය සමාජ අධ්‍යයනයට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව මොනවද කිව්වේ මේ ගණිතයට වෙන්න පුළුවන්. තමගේ ඕනම විෂයකට වෙන්න හිතන්න ඕන කියන එක තමයි කියන්නේ. මම කොහොමද සංස්ලේෂණය කියන සංකල්පේ ප්‍රශ්නයක් හදන්නේ කියන්නේ. පැහැදිලි නේද? අහන්න මොන හරි ගැටලුවක් තියෙනවා උඹ කතා කරන්න. සර් කුලක ගණන් එන්නේ ඒවටද මේ කොටස් වලට? දැන් කුලක දැන් අපි හිතමු යම් කිසි කොටස් කීපයක් දීලා ඒකෙන් වෙන්න වෙන් සටහනක් ගොඩනැගීමක් හරි වෙන් ඩයග්‍රෑම් එකක් ගොඩනැගීමක් හරි ඒ වගේ අර මේ අණු කොටස් එකතුවක් තුළින් යම් දෙයක් නිර්මාණය කරන්න කියලා දෙයක් ගත්තොත් ඒක යොදා ගන්න පුළුවන් ඔය සංස්ලේෂණය කියන අවස්ථාවට. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ බයිසිකලය කියන කොටස් බයිසිකලය කියලා අරගෙන බයිසිකලයේ කොටස් දෙකක් පිළිබඳ ගත්තා. එහෙම නැතුව ඒකේ අනිත් පැත්ත තමයි මේ කොටස් කීපයක් එකතු කරලා මේවා එකතු කරලා බයිසිකලයක් හදන්න පුළුවන් කියන ඒ සංකල්පය තමයි මේ සංස්ලේෂණය කියන එකෙන් එන්නේ. එතකොට ඒ සංකල්පය ඔයගොල්ලෝ ඔයගලගේ ප්‍රශ්නෙකට යොදා ගන්න උත්සාහ කරොත් තමයි වැදගත් වෙන්නේ කියන එක මේ සංස්ලේෂණය යටතේ කියන්නේ. දල අදහසක් දැනට තිබුණාම ඇති. හරි නේද? සංස්ලේෂණය පැහැදිලිද? නව ප්‍රකාශයක් ගොඩනැගීමට එහෙම නැත්නම් සැලැස්මක් ක්‍රියාකිරීමට දැන් අපි හිතමු දැන් උදාහරණයක් විදිහට මේ ජල විදුලි බලාගාරයක් හරි ඒ වගේ ප්‍රශ්නයක් දීලා ඒ මොකක් හරි ආකෘතියක් ගොඩනගන්න අර මේ කොටස් එකතු කරලා. එතකොට අන්න ඒකදී අපි යන්නේ ඔය සංස්ලේෂණය කියන සංකල්පය.
හොඳයි ඊළඟ එක තමයි මේ ඔය බ්ලූම්ගේ වර්ගීකරණය අපි කියනවා ප්‍රජානන ශිෂ්ටයේ වර්ගීකරණයට අපි කියන්නේ මේ ඇගයීම කියන එක. ඒතර ඇගයීම කියලා කියන්නේ මොකද්ද? ඇගයීම කියලා කියන්නේ මොකද්ද? දැන් අපි වෙනම ඇගයීම කියලා යමු කතා කරනවා. මෙතෙන්දී අපි කතා කරන්නේ මේ යම් පරමාර්ථයක් සඳහා මේ හරි නිර්ණායකයක් උදා ගනිමි. යම් අගය විනිශ්චය කිරීම. දැන් අපි කියමු මේ දැන් මොනවහරි දීලා තියෙන අභ්‍යන්තර සාක්ෂිය අනුව ඇගයීම සිදු කිරීම. ඒ කියන්නේ මොනවා මේක ටිකක් අර ඉහළම අවස්ථාවක්. ඒ කියන්නේ දෙන ලද සාක්ෂිය අනුව ඇගයීමක් සකස් කිරීම. දැන් අපි හිතමු මෙන්න දැන් මොනවහරි මෙන්න මේක මෙතන මෙහෙම වෙලා මේ අය මෙහෙම කියලා තියෙනවා. මෙන්න මේ කරුණු කාරණා ටික තියෙනවා. අපි මේක නිසා මෙන්න මේ වගේ දෙයක් ඉදිරිපත් කරමු. ගොඩනගමු කියන එක තමයි මේකේ සංකල්පය ඇගයීම කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ අපි මොකද අපි විනය පරීක්ෂණ, ඔය පාසලේ තියෙන විනය මණ්ඩල, ඒ වගේ අවස්ථාවලදීත් අපි කරනනේ දේවල් නේද? ඒතකොට මොනවද දාලා තියෙන මොකද්ද මොකද්ද ප්‍රශ්න? මොකද්ද සාක්ෂිය? මොකද්ද කියලා අපි කණ්ඩායම් එකතු වෙලා මේක මෙහෙම සාක්ෂියත් මෙහෙම තියෙනවා මෙන්න මේ වගේ දෙයක් අපි ඇගයීම කළා මෙන්න මේ වගේ ළමයාගේ පැත්තෙන් හිතමු මෙහෙම හිතමු කියලා අපි දේවල් ගොඩනගා ගන්නවනේ අන්න ඔය කියන දැනුම කියන ශ්‍රේෂ්ඨ යනවා ඇගයීම කියන එක. ඒතකොට යම් කිසි නිර්ණායක යොදා ගනිමින් යම් පරමාර්ථයක් සඳහා විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය. විනිශ්චය කිරීමේ ක්‍රියාවලියකට අපි කියනවා බ්ලූම්ගේ වර්ගීකරණයේ ඉහළම අවස්ථාව. එතකොට දැන් මේක මේව ඔබට අවශ්‍ය වෙන්නේ අර මම එදා අපේ ඕගලොත් එක්ක අර මම හැදුවනේ අර අපි අභියෝගතා පරි සෝරි මොනවාද මේ සාධන පරීක්ෂණයි ඊට පස්සේ මේ හැදුවනේ මොකද ඊළඟ වර්ගේ ඔව් සාධන පරීක්ෂණේ අපි කතා කරා විවෘත රචනා වල පස්සේ අපි කතා කරා තව මොනවද මතකයි ආව ආවෘත ප්‍රශ්න. ඒකට අපි තව පැහැදිලි නමක් කිව්වනේ. මොකද ව්‍යුහගත රචනා. ඒතර ව්‍යුහගත රචනාවේ පරිස්සම හදන්න කිව්වම අක්වර කොටස් හදන්න කියලා කොටස් කීපයක් හදන්න කිව්වම නේද? දැන් ඔයගොල්ලෝ හැම වෙලාවෙම කොටස් වල ලියලා තියුනේ අර පළමිනි අවස්ථාව කියන එක. නේද? නම් කරන්න මතක නැද්ද? ඔගොල්ලෝ ගොඩක් අය මට මතකයි ඒව තමයි නම් කරන්න කියලා කිව්වේ. එතකොට බලන්න මේ දැන් මම මේ ඔයගොල්ලන්ට මේ අද කතා කරේ දේවල් වලින් ඒ අණු කොටස් පිළිබඳ අපිට දැනුම කියන ශේෂ්ඨයම තව ගොඩාක් කොටස් ගැන හිතන්න පුළුවන් කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඒකෙන් ඉඳලා ඔයගොල්ලෝ ඔය ලූම්ගේ වර්ගීකරණය පිළිබඳ තව ඒ ආකාරයට කියවන්න. හොඳයි දැන් ඔන්න ඒක තමයි මේ බ්ලූම්ගේ වර්ගීකරණය සෝරි ප්‍රජානන ශාස්ත්‍රයේ න්‍යායාත්මක පදනම තමයි බෙන්ජමින් බ්ලූම් කියන කෙනා ඉදිරිපත් කරේ. ඒක තමයි මම කතා කරන්නේ. ඔයගොල්ලන්ට මම ටිකක් නැවත මතක් කරලා දුන්නු. හොඳයි. ඊට පස්සේ අපි කතා කරා මොකක් ගැනද? ඔව්. එදා අපි කතා කරා මොකක් ගැනද? මම ඔයගොල්ලන්ට ඒකේ PowerPoint එකක් දැම්මා. මොකක් ගැනද අපි කතා කරේ මාතෘකාව? ආවේදන ශේෂ්ඨ නේද? ඒතකොට දැනුම ශේෂ්ඨයෙන් එහාට ගියාම අපි යනවා ආවේදන ශේෂ්ඨ. මොකද මේ ආවේදන ශේෂ්ඨය කියලා කිව්වේ? මතකයිද? මොකද මේ ආවේදන ශේෂ්ඨය? ඊගෙන කරන ප්‍රතිඵලයක් ලෙස මේ යම් අයෙක් තුළ ආකල්ප ඇදහිලි ඉස්සස්වල ඇති වෙන ඔව්. ඊගෙන මේ ප්‍රතිඵලයක් ලෙස එතකොට දැන් හැම වෙලාවෙම අපි කියන්නේ ඔතන මේ අපි අර කියනෝනේ මේ heart එකට කියන්නේ නේද? 3H ගැන කතා කරනවානේ. Head, heart, hand කියන්නේ. දැන් මේ ආවේදන ශේෂ්ත්‍රය යන්නේ ඔය මේ heart එකට නේ. heart එක කියලා කියන්නේ අපිට
හදවත සම්පන්න. එතකොට අපි ඉගෙනීමේ ප්‍රතිඵලයක් ඉගෙනීමේ ප්‍රතිඵලය කියන එක අනිවාර්යයෙන්ම මේ හදවතට සමීප වෙන්නේ. එතකොට තමයි ඒවා හොඳ ඉගෙනුමක් කියලා කියන්නේ. එතකොට පන්ති කාමරේ ළමයි ටික ආවම ළමයිට හිතෙන්න ඕන අද මේ මේ පන්ති කාමරේ අතු ගාලා නැහැ නේද? එහෙම නැත්නම් මේ ටීචර්ගේ මේසිය මෙහිමයි මේ ටික හදලා තියන්න ඕන කියන ආකල්ප ඇති වෙනවා. එතකොට ගෙදර යනකොට බස් එකේ යනකොට මේ බස් එක අපේ බස් එකක් නේද? මේක ආත්මේ බස් එකක් නෙමෙයි නේද? මේ අපේ මුදල් වලින් තමයි මේක ගොඩ නැගෙන්නේ. මේක ආරක්ෂා කරගන්න ඕනේ කියන එක එන්න ඕන. හොඳයි. තව මොනවද ওই ආකල්ප සම්බන්ධනේ වුණාම අපිට තියෙන වැදගත්කම් මොනවද? මොන වගේ ආකල්ප සම්බන්ධනේ කිරීමෙන් මොකද්ද තියෙන වැදගත්කම්? අපි ගුරුවරු විදියට ගත්තොත් මොකක්ද තියෙන වැදගත්කම්? ඔව් කියන්න බලන්න. ඔව් ආකල්ප සම්වර්ධනයේ තියෙන වැදගත්කම හොඳ පෞරුෂත්වයක් හොඳ පෞරුෂත්වයක් පෞරුෂයක් සහිත පුද්ගලයේ ගොඩනැගෙන එක තව ඉදිරි පරපුර හොඳ යහපත් දැනුමින් යුක්තය වෙන ආකල්ප වලින් යුක්තය ඔව් දැන් අපි දන්නවා ආකල්ප වලින් ඔව් ධනාත්මක ආකල්ප වලින් යුක්ත වෙනවා දැන් අපි දන්නවා දැන් මේ වෙනකොට අපි බොහෝ වෙලාවට අපේ රට පත් වෙලා තියෙන මේ තත්වයන් වලට බලපාන්න පුළුවන් එකම දෙයක් තමයි එක දෙයක් තමයි අපි දින ආකල්ප වල තියෙන දුර්වලතාව. එතකොට මේ ආකල්ප සංවර්ධනය නොවීම කියන්නේ දැන් අපි සමහරලාට අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්නවා මෙහෙම කිව්වත් අපි අතරත් දුර්වල ආකල්ප තියෙන්න පුළුවන්. එතකොට මේ මේක නේද අපිට තියෙන එකම ප්‍රශ්නේ කියලා මට හිතෙනවා. ඔබේ අදහස මොකක්ද? ඔව් ඔබේ අදහස මොකක්ද? ඔව් කතා කරන්න පොඩ්ඩ. ඔබ හිතන්නේ මොකද්ද? මේ තියෙන ගැටලුව මොකද්ද? ඔව් කියන්න කතා කරන්න. මිනිස්සු තමන් ගැන විතරක් හිතන එක අනිත් ඔව් ගොඩ වෙලාවදී අපි හැම වෙලාවෙම අපි ගැන විතරයි හිතන්නේ නේද? ඒක ඇත්තටම ඉතින් තමන් ගැන හිතන්න ඕන තමයි. නමුත් මේ බොහෝ වෙලාවට අපිට වෙලා තියෙන්නේ මේ මෙන්න මේ තත්වය තමයි කියන එක තමයි මම නම් හිතන්නේ ගොඩක් වෙලාවට. එතකොට අපි අපේ ළමයිත් හැම වෙලාවෙම දැන් ගොඩාක්ම මම දන්නේ අපි පාසල් පද්ධති ඉන්නකොට දාගෙන ඒ ගොඩාක් අය ආත්මార్థකාමී තත්වයක් තියෙනවා නේද? ඔබද ඔබ හිතන්නේ තරංකාරීත්වය වැඩි වෙලා අර පොත් විෂය දැනුමටම සීමා වෙලා ඒ කියන්නේ පොත්වල දේවල් ටික විතර. ඔව් සෞන්දර්යාත්මක විෂයන් වලට තියෙන නැඹුරුතාවය අඩු වෙලා තියෙනවා. බාහිර ක්‍රියාකාරකම් වලට යොමු නොවීම. ඔව් ඒක තමයි දැන් කිසිම ළමයෙක් දැන් ක්‍රීඩාවට යවන්න ඊට පස්සේ කිසිම දෙයකට යොමු කරගන්න බැරි තත්ත්වයක් පාසල් තියෙනවා. සෞන්දර්යාත්මක විෂය. ඔව්. පොදු හැඟීම් විෂයන් වලට අර විෂය කරුණු ටික එකතු කර ගැනීම තමයි බලාපොරොත්තු කොයි වෙලාවෙ දැන් අපිට මතකයි අපි ඉස්සර දැන් ස්කෝලේ යනකොට දැන් අපි දන්නවා අපේ පන්ති ළමයි කාවේ නැත්නම් ඇයි මෙයා ආවේ නැත්නම් යා ලෙඩ වෙලා නේද එහෙමත් කියලා තියෙනවා. එතකොට ඒ වගේම තමයි ළමයින්ගේ සමහර මම නම් දකිනවා අපි සමහර පොඩි කාලේ අපි යාළුවෝගේ ගෙවල් වල යනවා නේද ඒ වගේ තත්ත්වයක් තියෙනවා. දැන් මං හිතන්නේ මේ ළමයි දන්නේ නැහැ යාළුවට මොකද උනේ අද යා ස්කෝලේ ආවේ නැත්නම් මොනවත් ඒ වගේම තමයි මට පේනවා ළමයි කැමති නැහැ තමන්ගේ සටහන් පොතක් දෙන්න ඒ වගේ එහෙම වචය මේ මොනවා හරි එහෙම නැති තත්ත්වයකුත් තියෙනවා. මම දන්නේ නැහැ ඔයගොල්ලෝ ඒක දකින්නවද කියලා. එහෙම තියෙනවද නැද්ද? තියෙනවා සර්. පෑනක් පැන්සලක්වත් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ නේ? අන්න ඒකයි. එතකොට අපි දන්නවා මෙන්න මේ වගේ ලොකු අපි කොච්චර කතා කරත් අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ
අපි අයිතිවාසිකම් ගැන අපේ වැටුප් ඒවා ඒවත් අපි කතා කර යුතුයි නම් කතා කරලා අපේ පද්ධතියේ ලොකු පිරිහීමක් තියෙන බව මේ අපි හැමෝම කල්පනා කරන්න. එතකොට දැන් ලොකු මොකක් හරි තරගයකට දුවන නේද? එකම පාසලේ එකම පන්තියේ ඉන්න සමාන්තර පන්තියේ ඉන්න ගුරුවරුන් පවා බලන් පාසල් පද්ධතිය එක්කෝ යම් කිසි ටියුෂන් පන්තියකට එක්කෝ යම් දෙයකට ඒ වගේ දෙයකට මේ ලොකු ගැටුම් ඇති කරනවා. ඒ වගේ තර අති තරගකාරී තත්වයක් තියෙන පාසල. අනිකා පාරය එයාට යන්න ඒ වගේ අපි වෘත්තික විදිහට අධ්‍යාපන ගුරුවරු විදිහටත් තියෙනවා ඒ වගේ ඒ දෙයම ළමයි අතරත් නේ. දැන් අපි සමහර ලාවට පාසලේ ඉඳලම අපේම සහෝදරයෙක් අපේම ශිෂ්‍ය කෙනෙක්ගේ විවේචනයක් සමහර විට පාසලේ ළමයි එක්කත් කරන අවස්ථා මතක. ඉතින් ඒක හින්දා ඒව හැම දෙයකම අපි දන්නු ළමයා කියන්නේ ළමයා විදිහට සලකන්න ඕනේ යාට. එයා තමන් එයා ඒ වගේ ළමයි පුරවාගෙන මේ කරොත් ඒක නැවතත් අපිටත් ඒ පැත්තටම එනවයි කියන එක කල්පනා කරන්න වෙනවා. එතකොට මේ ඔබට පේනවද මම මේ ෂෙයා කරපු මේ ડોකියුමන්ට් එක පේනවද? පේනවා සර්. ඔව්. මේක තියෙනවා මේ මේකේ ආවේදන ශේෂ්ත්‍රය කියන මොකද්ද කියලා පොඩ්ඩක් මම මේ සමරයිස් කරලා හදපු එකේ තියෙනවා. මොකද මේකේ ආවේදන ශේෂ්ත්‍රය කියන එක පේනවද? මොකද්ද කියන්නේ? පේනස. ඔව් කියන්නකො. මොකද මේ ආවේදන ශේෂ්ත්‍රය? ආවේදන ශේෂ්ත්‍රය යනු යනුවෙන් අදහස් කරන්නේ උගන්වනු ලබන තොරතුරු ඉගැන්වීමට යොදා ගන්නා ක්‍රමශිල්ප ගුරුවරුන්ගේ ක්‍රියාකාරකම් ආදී යනාදී හේතු කොටගෙන ශිෂ්‍යයන් තුළ වැඩි දියුණු කෙරෙන ආකල්ප යහපත් ගතිගුණ සිරිත් විරිත් පුරුදු සාර ධර්ම වැනි යහපත් පුද්ගලයෙකු සතු යුතු ගුණාංගයන්ය. ආකල්ප පිළිබඳ කතා කරනකොට ළමයා හැම වෙලාවෙම හිතන්නේ ළමයා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ටීචර් මොඩෙල් එකක්. ඒක මේ ආකල්ප සංවර්ධනය කිරීමේදී ගුරුවරයා කියන්නේ තා වැදගත් වෙනවා. ඒතර ගුරුවරයා කොහොමද කතා කරන්නේ? ගුරුවරයාගේ වචන මාලාව ගුරුවරු දරුවන්ට කතා කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඇවතුම් පැවතුම් හැම දෙයක්ම ආකල්ප සංවර්ධනයට තා වැදගත්. එතකොට අපි කියනෝනේ අර මේ يعني අපි ඔවාදෙනු පර මොකද කියන්නේ ඔවාදෙනු පරහට අමා සම්මතේ පිටාස. එතකොට අපි වචනය විතරක් තිබුණට වැඩක් නැහැ. මේ ආකල්ප සංවර්ධනයේ දිතා වැදගත් වෙනවා. අපි වචනයෙන් විතරක් නෙමෙයි අපි ක්‍රියාව එහෙම නැත්නම් අපි මොඩල් එකක් වෙනවා. එතකොට තමයි මේ ආකල්ප සංවර්ධනය කරන්න පුළුවන්. එකෙන් පන්ති කාමරයට ගිහුවම දන්නවත් සර් එනවා ටීචර් එනවා ටීචර් આવුත් හොයනවා පන්ති කාමරේ පිළිපද කියලා අර පහන හොයලා බලනවා ඊට පස්සේ හොයලා බලනවා මෙන්න මේ දේවල් බලනවා සපත්තු දෙක මේ මඩ ගෑවුම ටීචර් බලාවි අන්නේ ඒ தත්ත්වය ඇති වෙනවා. එතකොට තමයි මේ අපිට ආකල්ප සංවර්ධනය කරන්නේ. ඔබ හොඳ මොඩල් එකක් ගුරුවරයෙක්. හරි. එතකොට මේ අපි අර ඉස්සෙල්ලා කියපු වගේ මේ ඔය ප්‍රජානන ශිෂ්‍යී අරමුණු වර්ගීකරණය සඳහා න්‍යායාත්මක පැදනම සකස් කරේ බෙන්ජමින් ලූම් වෙනකොට මේ ආවේදන ශිෂ්‍යී න්‍යායාත්මක පදනම සකස් කරන කෙනා අපි කියන මනෝවිද්‍යාඥයෙක් කෙනෝ ඩී.ආර්. ක්‍රැත්වෝල්. ඩී.ආර්. ක්‍රැත්වෝල්. එතකොට මේ ආවේදන ශිෂ්‍යය කියන එකත් තවත් කොටස් වලට කැඩෙනවා. ආවේදන ශේෂ්ත්‍රය තවත් කොටස් වලට කැඩෙනවා. එතකොට බලන්න මෙන්න මේ ආවේදන ශේෂ්ත්‍රය කියන එක මේ කැඩෙන කොටස් මොනවද? ඔව්. පළවෙනි කොටස් පේනවද ඔයගලන්ට? ග්‍රහණය ප්‍රතිචාරණය. ග්‍රහණය ප්‍රතිචාරණය අගය පැවරීම සංවිධානය අත්‍යන්තයි කාමරේනේ. ඔව් ඔයගොල්ලන්ගේ මයික් ඔන් වෙලා තියෙනවා සමහර එක. එතකොට ඒකින් ද ග්‍රහණය ප්‍රතිචාරණය අගය පැවරීම
සංවිධානය හා අවසානික තමයි චරිතායනය. මම මේ උදාහරණයකින් උඹලට පැහැදිලි කරන්න උත්සාහ කරා. මොකද මේ ග්‍රහණය කියලා කියන්නේ කිසියම් ප්‍රබෝධයකට නැතිනම් සංසිද්ධියකට අවධානය යොමු කිරීමට පුද්ගලයා තුළ ඇතිවන කැමැත්තයි. කිසියම් ප්‍රබෝධයකට නැත්නම් සංසිද්ධියකට අවධානය යොමු කිරීමට පුද්ගලයා තුළ ඇතිවන කැමැත්ත. දැන් උදාහරණයක් දෙල දෙන පොතක් කියවීමට කැමති වීම. අන ග්‍රහණය. ආවේදනයේ එක අවස්ථාවක් තමයි පොතක් කියවීමට කැමති වීම. ඒතොර මේක හදවත තුළ ඇතිවන දෙයක් කැමැත්ත කියන්නේ. ඒතොර එහාට ගියාම අපි ඒකේ ඊළඟ අවස්ථාව තමයි ප්‍රතිචාරණය කියන්නේ. ප්‍රතිචාරණය කියලා කියන්නේ මේන් අදහස් වන්නේ ශිෂ්‍යයාගේ පැත්තෙන් සිදුවන ක්‍රියාකාරී සහභාගිත්වය. ශිෂ්‍යයාගේ පැත්තෙන් ඇතිවන ක්‍රියාකාරී සහභාගිත්වය. උදාහරණයක් විදිහට ගත්තොත් පොත් කියවීමේ යෙදෙන. දැන් එයාට කැමැත්තක් ඇති වුණා. දැන් එයා මොකද කරන්නේ? එයා මොකද කරන්නේ? ඔන්න දැන් පොත එක දෙක ගේනවා. ගෙනල්ලා පොත් කියවන පටන් ගන්න. දැන් බලන්න අපි ඈත් වෙලා යන එක වටිනා දෙයක් තමයි පොත් කියවීම කියන්නේ. දැන් හරිම අඩුයි නේද කියවනේම? නේද? කියවීම ගොඩක් අඩුයි. ගුරුවරු විදියට දැන් අපි ඇත්තනම කියවන්න ඕනනේ. අපි කියවලා අපි අප්ඩේට් වෙන්න ඕන. නමුත් අපි අපිම හිතලා බැලුවොත් අපි පොත් කියවනවද කියලා. අපි කියවන අයත් ඇති මන්ට ඇයි කියන්නේ. නමුත් බොහෝ පිරිසක් මේ පොත් කියවීමෙන් ඈත් වෙලා එක්ක පොත් කියවන වෙලාවක් නැහැ කියයි පොත් කිය කිය ඉඳලා අපි කොහොමද අපේ වැඩ කටයුතු කරගන්නේ ඒ වගේ දේවල් කියන්න පුළුවන්. නමුත් මේ වගේ හොඳ දෙයක් තමයි අපි දැන් පොතක් කියවනකොට ඔය හැම දෙයක්ම සිතින්නේ මවා ගන්න. දැන් අපි දැන් මඩල් දුව කියවනවා කියලා. මඩල් දුව කියවනකොට අපි මේ හැම දෙයක්ම හිතින් මවා ගන්න නේද? අපි يعني අපි තමයි මේව ගොඩනගන්නේ. චිත්‍ර රූප ගොඩනගලා පරිසරය ගොඩනගලා. ඒ එහෙම තමයි අපි පොත් කියවන්නේ. නමුත් දැන් මේ ඔය දැන් ටීවී එක වගේ දැන් මම දැන් බලන්න ඔය ටීවී එකේ මොකද වෙන්නේ කියලා. ඒගොල්ලන්ට ඕන දෙයක් අපිට ගොඩනගා ගන්න බෑ. ඒගොල්ලන්ට ඕන දෙයක් කුහිය හරි රටක තියෙන දෙයක් වැඩගත් නැති දෙයක් වෙන්න පුළුවන්. ඒ කෙලින්ම අපේ ඔළුවට අතාර. ළමයාගේ ඔළුවට අතාර. නමුත් අපි පොතක් කියවනකොට ඉතාම වෙලා මේකෙන් අපි මේ සේරම දේවල් අපි මනසින් ගොඩනගාගෙන ඒක ධනාත්මක පැත්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතන දේවල් ගොඩනගාගෙන තමයි අපි කියවීම කරන්නේ. එතකොට කුහියවත් කියලා හදපු දේවල් අපේ ඔළුවට වැටෙන්නේ නැහැ. ඉතින් අපි දුර්වල මනසක් ඇති තත්ත්වයකටපත් වෙනවා. පොත් කියවීමෙන් ඇති. මං කියන දේ පැහැදිලිද? ඔබට මොනව හරි අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ මං දන්නේ නැහැ මේ අය ඉන්නවද කියලා පන්තිවත් බොහෝ වෙලාවට ඉදීවි නේද? ඉන්නව ඇති. නමුත් ඔබේ අදහස් දක්වනවා නම් ඉතා වැදගත්. මංගල හැඳුරුනි කියන බලන්න. සර් පොත් කියවීම සම්බන්ධව. ඔව්. හොඳයි. මං දැන් කිය මේ ආවේදන ශේෂ්ත්‍රයේ මේ අවස්ථා දෙක පැහැදිලි නේද? ග්‍රහණය ඊළඟට ප්‍රතිචාරණය. ඒ කියන්නේ යම් කිසි සිද්ධියකට කැමැත්තක් ඇති වෙනවා. කැමැත්ත ඇති වෙලා එයා ඒ දේ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ මම මේ උදාහරණයක් දීලා තියෙනවා. අපි හිතමු වගා කරන්න කැමති වෙන්න පුළුවන්. ඊට පස්සේ එයා මොකද කරන්නේ? ටික ටික වගා කරන්න පටන් ගන්නවා. ඔන්න ආවේදන ශේෂ්ත්‍රයේ දෙවැනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව මොකක්ද? තුන්වෙනි අවස්ථාව මොකක්ද? ඔව්. අගය පැවරීම. අගය පැවරීම. මොකද බලන්න මේ අගය පැවරීම කියලා කියන්නේ ශිෂ්‍යයා විසින් කිසියම් ද්‍රව්‍යයකට සංසිද්ධියකට චර්යාවට අගයක් ලබා දෙනවා. ශිෂ්‍යයා විසින් කිසියම් ද්‍රව්‍යයකට සංසිද්ධියකට එහෙම නැත්නම් චර්යාවට අගයක් ලබා දෙනවා. පොත් කියවීම හොඳ ශිෂ්‍යයෙකුගේ ගුණාංගයක් ලෙස සිතා තවදුරටත් පොත් කියවීමේදී එහෙනම් එයා දැන් මේ කල්පනා කරනවා මේ පොත් කියවීම කියන එක හොඳ ගුණාංගයක්. තව ටිකක් හදවතට ගිහිල්ලා නේද? ඒ කියන්නේ දැන් පොත් කියෙව්වා, පොතට කැමැත්තක් ඇති වුණා, උන පොත් කියවන පටන් ගත්තා, පොත් කිහිපයක් කියෙව්වා. දැන් ඔයා කියවගෙන යනවා. ඒ අතර හිතෙනවා පොත් කියවීම හොඳ ගුණාංගයක් ලෙස තමන්ගේ තවත් හදවතට නම් වෙලා
දැන් මොකද කරන්නේ? තව දුරටත් පොත් කියමු. ඔන්න ඒක තමයි තුන්වෙනි අවස්ථාව. ආවේදන චේෂ්ටි තුන්වෙනි අවස්ථාව. අගය පැවරීම. ඊළඟ අවස්ථාව මොකද්ද? සංවිධානය. සංවිධානය. මොකද මේ සංවිධානය කියලා කියන්නේ? පුද්ගලයා තුළ ඇති විවිධ අගයන් ඒකාබද්ධ කිරීම අගය සමුදායක් වශයෙන් සංවිධානය වීම. පුද්ගලයා තුළ ඇති විවිධ අගයන් ඒකාබද්ධ කිරීමය අගය සමුදායන් වශයෙන් සංවිධානය වීම. දැන් මේකට දීලා තියෙනවා මෙන්න මෙහෙම උදාහරණ දීලා. පොතපත සංග්‍රහ කියවීමෙන් වෙනත් මාර්ගවලින් තොරතුරු රැස් කරමින් ශාස්ත්‍රීය දැනුම සංවර්ධනය කර ගැනීම අඛණ්ඩ ක්‍රියාවලියකේද? ඕනේ දැන් පොත් කියවන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමේ සංග්‍රහ ඊට පස්සේ වෙනත් මාර්ග දැන් එයා තොරතුරු එකතු කළා. තොරතුරු සංවර්ධනය කරගෙන මේ දැනුම වර්ධනය කර ගැනීමේ අඛණ්ඩ ක්‍රියාවලියකේද? ඒවා ජීවිතයේ දිගින් දිගට ගමන් කරන ක්‍රියාවලියක්. මෙන්න මේක මේ ආවේදන ශේෂ්ත්‍රයේ සංවිධානය කියන කොටසට අයත් වෙනවා කියලා මනෝවිද්‍යාඥ ෆ්‍රැඩ්කෝල් කියනවා. ඊට පස්සේ මේ ආවේදන ශේෂ්ත්‍රයේ අවසාන අවස්ථාව තමයි චරිතායනය කියන්නේ. චරිතායනය කියන්නේ මොකද්ද? ඒකට චරිතායනය කියලා කියන්නේ චරිතායනය කියන්නේ මොකද්ද? ඔක කියන්නේ මොකද්ද චරිතායනය කියන්නේ? අගය පද්ධතියක් හේතු කොටගෙන සිදුවෙන චරිතායනය නම් මේ මට්ටම ළඟා වෙන විට දිගු කාලයක් තිස්සේ පුද්ගලයෙකුගේ චරිතය හැසිරවීමට ඉවහල් වූ අගය පද්ධතියක් ඔහු තුළ දක්නට ලැබේ නම් මෙම චරිතයන් ගොඩනැංවීමේ ඉහළම මට්ටම චරිතායනය. බලන්න මේ මොකද මේකට දීපු අර උදාහරණය කොහොමද කියලා බලන්න. මොකක්ද දීලා තියෙන උදාහරණය මට පැහැදිලි කරන්න බලන්න කවුරුහරි. පොත්පත් කියවීම දැනුම සොයා යෑම ජීවිතයේ අංගයක් බවට පත් වී පුද්ගලයෙකුගේ දැනුමැත්තෙකු බවට බෞස්ත්‍රතේම් බවට පත් වී. දැන් අපි දන්නවා සමහර අය මේක ලොකු පුරුද්දක් විදියට කියවලා ඒ වගේම පොතපත කියවන්නාම ඒක මේ අතාරින්න බැරි තත්ත්වයකට පත් වෙනවා. චරිතායනය වෙනවා. මේ පුරුද්ද ඇති කරගත්තට පස්සේ හැම වෙලාවකම පොතක් කියන්න පොතක් හොයන්න වෙනවා. මට මොකක් හරි පොතක් අවශ්‍යයි මේක. නිකන් අපි අර ඇඩික් වෙනවා කියලා කියන්නේ. අපි කියන්නේ මේ මොකක්ද ඒකට සිංහලෙන් අපි කියන්නේ පද දැන් ඕනම දෙයක් අර ඇඟට මේ වුණා අපි කියන්නේ ඇඩික් වෙනවා කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. මොකද ඒක සිංහල වචනේ ආශිංෂණ? ඇබ්බැහි වෙනවා. මොකද? ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වීම. හරි. ඒ ඇබ්බැහි වීම කියන එකේ ධනාත්මක පැත්ත අපිට සාමාන්‍ය වෙයි. ඇබ්බැහි වීම කියන එක යොදාගන්නේ අර ධනාත්මක පැත්තකට නෙමෙයිනේ නේද? නමුත් මෙතන අපි කියලා කියන්නේ මේ ඇත්තට මේක ප්‍රතිජනනාත්මක පැත්තේ ජීවන පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට ඕක තමයි මේ ආවේදන ශේෂ්ත්‍රයේ අවසානම අවස්ථාව. ඒ කියන්නේ ආපු කියවලා ඒ වගේම ජීවිතයේදී එයා බහුශෘතේ බවට පත් වෙනවා. එතකොට මේක හොඳ පුරුද්දක් පොත් කියවීම. එතකොට ඒකෙන් එයාට පොතක් නැතුවම බැරි වෙනවා. නේද? එයාට හැම වෙලාවෙම පොත් කියන්න අවශ්‍ය වෙන කොහොම හරි මේ පොත් කියවීම තුළින් එයා බහුශෘතේ බවට පත් වෙනවා. මේක තමයි ආවේදන ශේෂ්ත්‍රයේ චරිතායනයක ඉහළම කොටස්. ඔබට දැන් මේ ආවේදන ශේෂ්ත්‍රය මම ඔය එක උදාහරණයක් ගත්තා. ඒකත් එක පැහැදිලි කරන්න පැහැදිලිද නැද්ද? ආවේදන ශේෂ්ත්‍රය කියන්නේ පැහැදිලිද? පැහැදිලි. ඔබට පුළුවන් දැන් තවත් අවස්ථාවක් අරගෙන ওই වගේ මේ ආවේදන ශේෂ්ත්‍රය පැහැදිලි කරගන්න. අපි හිතමු දැන් ඔන්න මේක අපි මොනවා හරි වගා කරන්න ආසාව ඇති වෙනවායි කියලා මුල්ම අවස්ථාව ගත්තාම නේද? එතකොට යා වගා කරනවා, ටික කාලයක් වගා කරනවා. ඊට පස්සේ යා වගාව ටිකක් හැම වර්ගයක් වැල්ල ලොකු වත්තක් විදියට සංවර්ධනය කර ගන්නවා. ඊට පස්සේ යා හොඳ ජීවිත කාලෙම යා හොඳ කුඩියක් බවට පත් ගොයි මහත්තේ බවට පත් වෙනවා නේද? අන්න බලන්න එතකොට ඒක තමයි ක්‍රියාවලිය. ආවේදනය කෙනෙක්ගේ ඇති වෙන එක. මේක පැහැදිලි කරලා තියෙන මේ කොටස් වලට මේක කරලා තියෙන ඔය DR ට්‍රැක්කෝල් කියන මනෝවිද්‍යාව. මොනවා හරි ඔයගලන්ට මේ ඒ සම්බන්ධව අහන්න තියෙනවා නම් අහන්න කතා කරන්න බලන්න අදහස් දක්වන්න.
Sir, yam kene ko visaya sesta king ihalata yama nikam. Oh. Avedana yama ikalda. Oh. Den den kene ya api vidamu vidyatmaka parikshana karanna kemathi kene kiyata eka gana asawak athi wenno. E wage de ekuta hebe metana aakalpame patta nisa eka danna beri genna puluwan ara. Aakalpame den metana den api mehemai. Den metana kriyaakaritayak tibunata අපි කතා කරන්නේ මේ ආකල්පය කියන එක. ආ කියන්නේ මේ මේ හදවත නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය ඇති වෙන්නේ නැහැ. දැන් අපි කොච්චර දේවල් කතා කරා. එතකොට දැන් අපි යම් යම් දේවල් යෝජනා කරනවා. මෙහෙම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන කියලා. එතකොට මේම කරන්න ඕන කියලා. ඇතර මේක අපේ හදවතේ ඇති උනේ නැතොත්, ඒ ආසාව ඇති උනේ නැතොත් අපි මේක කරන්නේ නැහැ බෝ. දැන් අපි හිතමු අපි කියනවා ගුරුවරුන්ට මේ මේ ගුරුවරු තාක්ෂණික උපකරණ භාවිතා කරන්න ඕන පුළුවන් තරම් මේ 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 ඉගෙනුම් ගැන්වීම මේ ක්‍රියාවලියේදී තාක්ෂණය භාවිතා කරන්න ඕන ඒ කොච්චරම කිව්වත් ගුරුවරයාගේ හිතේ මේකට ආසාවක් ඇති නොවුනො මුලින්ම අර ග්‍රහණය නොවුනො කවදාකවත් මේක සාර්ථක වෙන්නේ නැහැ එහෙනම් මුලින් එයා මේකට අපිට මොනවා හරි අපිට අන්තර්ජාලය යොදා ගැනීමට එයා මුලින්ම කැමැත්තක් ඇති කරගන්න. ඊට පස්සේ මෙයා මේ අන්තර්ජාලය භාවිතා කරලා මේ මොනවද මේක තියෙන්නේ? මේකෙන් මේ මේ මොනවද අපිට ගන්න පුළුවන් අපේ ඉගැන්වීමේ ක්‍රියාවලියට වැදගත් කරුණ සෙවීමට වැදගත් වෙනවා. එතකොට අන්නේ වගේ ගිහිල්ලා අවසානය හොඳ ගවේෂකයෙක් බවට පත් වෙනවා අන්තර්ජාලය භාවිතා කරලා. චරිතායනය කරගන්න. හැම වෙලාවෙම එයා දැන් මොනව හරි පන්ති කාමරයට යනවා එයා ඉක්මනින් මුලින්ම කරන්නේ අද මොනවා වටාද latest news ආ regarding this concept but that is the thing I'm going to teach my students ඉතින් ඒ වගේ අර මේ මොනවද මට දැන් ඇවිල්ලා තියෙන දේවල් ටග්ගාලා එයා මොකද කරන්නේ Google ගියා එහෙම ගිහිල්ලා අද මම කතා කරන දේ අලුත් දේවල් මොනවද ඒවා එයා චරිතායනය මොනවම හරි රෝගී තත්ත්වයක් වුණොත් මම යාම් කද්ද කරා ඩක්කාලා මේ ගිහින් බලලා මේ මේකට තියෙන බෙහෙත් මොනවද මේවල ඒව හොයලා බලන්න. අන්න ඒ තත්ත්වෙට යාපත් වෙනවා. ඉතින් ඒ වගේ ඒක සිද්ධියක් ගත්තේ ඒ වගේ අර ධනාත්මක පැත්තේ. දැන් අන්තර්ජාලය ගත්තත් ඒකේ හැම පැත්තම තියෙනවනේ. ඒකේ ධනාත්මක පැත්ත ගැනීම තමයි අපි මෙතෙන්දී අදහස් කරන්නේ. හොඳයි. පැහැදිලි නේද? Right. Vena? Munari adhasat tiyena honda me aavedana sheshe sambandha? Nisha? Sir, man denu yave paadamata karanne nathuwa. Ah, eka thamai. Oh, mokada ada? Api ada? Vidulaya nadda? Current ekata innada? Oh, naha sir. Denu sambandha une. රයිට් එතකොට අපි කතා කරේ අර බ්ලූම්ගේ වර්ගීකරණය ගැන කතා කරා ඊට පස්සේ දැන් මේ කතා කරන්නේ අපි එදා කතා කරපු එකේම තව උදාහරණයක් අරගෙන පැහැදිලි කරමු එතකොට මේ ආවේදන ශේෂ්ත්‍රය කියන කොටස් බෙදෙනවා මෙන්න මේ වලට ග්‍රහණය ප්‍රතිචාරණය අගය පැවරීම සංවිධානය සහ චරිතායනය කියන එක හොඳයි ඊට පස්සේ දැන් අපි කතා කර අර මේ ආවේදන ශේෂ්ත්‍රය මැනීම් කරමුද කරන්නේ නේද මිනුම් කොහොමද කරන්න කියලා කතා කරා. ඒක නිසා අපි එතනින් එහාට යමු නේද? හරි සර්. හොඳයි. මෙන්න මේ ආවේදන ශේෂ්ත්‍රයේදී අපි කතා කරා පරීක්ෂණ වර්ග දෙකක්. මේ පරීක්ෂණ වර්ගය තියෙනවා තොරතුරු පරීක්ෂණය, සංජානන මහාස්මෘති පරීක්ෂණය සහ විනිශ්චයාත්මක පරීක්ෂණය කියලා. එතෙන්දී ඍජුකම කියලා අපි කතා කරා තර්ස්ටන්ගේ පරිමාණික ප්‍රකාශන ක්‍රමය, ලිකට්ගේ පරිමාණය සහ ඔස්කුස්ගේ ශබ්දාර්ථ අන්තරය කියන එක. ඉතිකත් මම ඕගලන්ට කතා කරා මෙන්න මෙතෙන්දී මේකට උදාහරණයක් දීලා තියෙනවා මම ඒකත් ඔයගොල්ලන්ට කිව්වා නමුත් ඒ වෙලාවේ අපහැදිලි දන්නේ නැහැ කියලා මම තා පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක් කරන්න උත්සාහ කරා. දැන් මෙතන කියනවා පරීක්ෂණයට භාජනය වන්න කළ යුතු වන්නේ දී ඇති ප්‍රකාශන වලින් එකඟ වන ප්‍රකාශය තේරීමයි. පරීක්ෂණය භාජනයට වන්න කළ යුතු වන්නේ
diyati prakasha walin ekanga wenna prakasha therimai eka thamai paasala magin samaajayata wedadaaye pudgalayan bihi kare eda api katha karana paasala pudgala samvardhanayata udaw dena aayathane paasala dakshayenge hægiya prakula karai paasala vibhagaya sadaha labun poonu karana aayathane ekaṭa danaatmaka prakasha sita 4 3 2 1 aadi washayen lakunu pirinama ලබා ගන්නා මුළු ලකුණු වල මත ආකල්පයේ ත්‍රීව්‍රතාවය වෙන ස්වභාවය තීරණය කරනවා කියලා අපි කතා කරා. ඉතින් ඒකත් කතා කරා. මෙන්න මේක ඔබට වැදගත් වෙනවා. ඔබ මේ බොහෝ වෙලාවට මේ ලිකඩ්ගේ පරිමාණය කියන එක අපිට උදා ගන්න පුළුවන්. මේක ලයිකඩ් පරිමාණය කියලා කියනවා. දැන් මේ බලන්න මම මේක උදාහරණයක් අරන් තියෙනවා. ගණිතය ඉගෙනීම සඳහා පිළිබඳ ශිෂ්‍යයාගේ ආකල්ප උත්සාහ බැලීමට පහත පරිදි ලිකඩ්ගේ පරිමාණයට අනුව තක්සේරු උපකරණයක් සපයාගත හැකි. ප්‍රකාශනය ප්‍රතිචාරය තදින් එකඟ වෙමි මධ්‍යස්ථයි එකඟ නොවෙමි කිසිසේත් එකඟ නොවෙමි. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. ප්‍රකාශනය මේ ප්‍රකාශනයට අදාළ ප්‍රතිචාර තියෙනවා. ඒතකොට මෙතනදී ආකල්පයක් පරීක්ෂා කරනවා. මෙතන මොකක් සම්බන්ධවද? ගණිතය ඉගෙනීම පිළිබඳ ශිෂ්‍යයාගේ ආකල්ප විමසා බැලීම සඳහා දැන් මෙන්න මේක ඔබට පුළුවන් මේ වගේ එකක් හදාගන්න. ඔබ දැන් ඔබේ විෂයට සම්බන්ධව යම් ආකල්පයක් පරීක්ෂා කර ගැනීම සඳහා මෙන්න මේ වගේ ප්‍රකාශයකට අදාළව මේ වගේ පරිමාණයක් සකස් කරගන්න. තොරන් මෙතන තියෙනවා ප්‍රතිචාර 1 2 3 4 5 ඉනි. මෙතන අපි කියනවා මේ 5 point ලිකඩ් ස්කේල් එකක් කියලා. ඒ කියන්නේ point 5ක් තියෙනවා. ඔබට පුළුවන් නේද දැන් මේ වගේ ප්‍රකාශනයක් හදලා මෙන්න මේ ලිකඩ් පරිමාණය යොදාගෙන ආකල්ප පරීක්ෂයකට පරීක්ෂාවට යොදාගන්න. පොඩි විලාව විනාඩි 1ක් 2ක් නව විතර දෙන්නම් ඔබට පුළුවන් නේද මේ පරිමාණයක් හදලා ඉදිරිපත් කරන්න පැහැදිලිද මං කියපු දේ නැද්ද ආශිෂනි මේ පැහැදිලිද මං කියපු දේ තව චුට්ටක් විස්තර කරා නම් හොඳයි වගේ. හොඳයි. දැන් ඔබ මේ යම් ආකල්ප පරීක්ෂා කිරීම සඳහා මේ වගේ ලිකඩ්ගේ පරිමාණයක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මෙතෙන්දී අපි දැන් මේ උදාහරණයක් ඉදිරි මන් දෙන්නේ මෙතන දීලා තියෙන්නේ මේ ගණිතය පිළිබඳ. ඒ කියන්නේ මෙතන උදාහරණයක් දෙව ගණිතය ගිනීම පිළිබඳ ශිෂ්‍යයාගේ ආකල්ප විමසා බලන්න. හරි ඒකින් දා මේ ඔබට පුළුවන් නම් සහ කරන්න බලන්න ඔබේ විෂයකට අදාළව මේ මේක සකස් කරන්න පොඩ්ඩක් විනාඩි දෙකක් සර් ලයිට් ගැටළු නම් තියෙනවා මේ පැහැදිලිද වුණාද අපි සර් මේකට මේ වමීමේකට මේ
table එකට පොම් ප්‍රකාශන ටිකක් ඇතුළත් කරන්න ඕනද සර්? එතකොට ඒක එක එක ප්‍රකාශනය ඇතුළත් කරන්න ඕනේ. එක ප්‍රකාශනයයි ඇතුළත් කරන්නේ. ඊට පස්සේ මේ ඒක ලැබෙන ප්‍රතිචාර ටික තමයි මේ දීලා තියෙන්නේ. ඔබේ ශිෂ්‍යවන්ට දෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ආකල්ප පරීක්ෂාවන්ට ලක් කරන්න පුළුවන්. විෂයානුබද්ධ කර්මක් හෝ එහෙම නැත්නම් මේ යම් ඕනම ආකල්පයක් සම්බන්ධ ප්‍රකාශනයක් දීලා මේ පරිමාණයක් හදන්න කියන එක විතරයි මම කිව්වේ. එක එකක් තුනම ඇති දැනට. එක එක ප්‍රකාශය. සර් මේ මේ වගේ එක? ඔව් කියන්න. සියලුම පාසල් සිසුන්ට ක්‍රී යම් කුමන හෝ ක්‍රීඩාවක් අනිවාර්ය කිරීම පිළිබඳව සිසුන්ගේ ආකල්ප විමසා ගැනීම. ඔව් එතකොට මෙතන සම්පූර්ණම ඔය කියන ප්‍රකාශනය ලියන්න. දැන් මේ ප්‍රකාශනය ලියන්න. හරි? ඊට පස්සේ අපි දැන් ඒකට තියෙන අර උත්තර දෙන ළමයින්ගේ ළමයට දෙන්න පුළුවන් එක තමයි පළවෙනි ඔප්ෂන් එක තදින් එකඟ. දෙවැනි එක එකඟ වෙමි. තුන්වෙනි එක මධ්‍යස්ථයි එකඟ නොවෙමි. කිසිසේත් එකඟ නොවෙමි. ඒතර මෙතන ඔයගොල්ලෝ දෙන්න ඕනේ මේකනේ මේ ප්‍රකාශය ඊට යටින් ළමයන්ට දෙන්න පුළුවන් ඔප්ෂන්ස් ටික තමයි මෙතන. දැන් මම මේකට එදා ඔයගලට තව උදාහරණයක් දුන්නා. මේ අර මෙතන කියනවා මේ කොමන් එකක් ගත්තා. පොලිතින් ඉක්මනින් දිරායයි. ඔන්න ප්‍රකාශනය. එතකොට මේකට තමයි ඔප්ෂන්ස්. නිෂා පැහැදිලිද? ඕ සර් දැන් පැහැදිලි. රයිට්. නදීරා පුළුවන් නේද? පුළුවන් සර්. හා? පුළුවන් සර්. පුළුවන් නේ? රයිට්. හොඳයි හදන්න බලන්නත් ගාලා.
හොඳයි දැන් මං හිතන්නේ වෙලාව ප්‍රමාණවත් ආශිංසනි සර් මම මෙහෙම හැදුවේ ප්‍රකාශනයේට ශිෂ්‍යත්ව විභාගය සඳහා පහ ශ්‍රේණී සිසුන් අනිවාර්යෙන් පෙනී සිටිය යුතුය එහෙම එකක් හරිද සර් ආ ඒ කියන්නේ ශිෂ්‍යන්ගෙන් බලාපොරොත්තු වෙන එකක්ද එහෙම නැත්නම් සාමාන්‍ය ශිෂ්‍යන් එතකොට ශිෂ්‍යත්ව විභාගය මොකද කියන්නේ ශිෂ්‍යත්ව විභාගය ශිෂ්‍යත්ව විභාගය සඳහා පහ ශ්‍රේණී සිසුන් අනිවාර්යෙන් පෙනී සිටිය යුතුය හා පෙනී සිටිය යුතුය කියන්නේ නේ යුතුය ඔව් එතකොට ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ඒ කියන්නේ මේ විභාගයට තියෙන කැමැත්තද බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් වෙන දේ ඔව් ඒ ළමයි ඒ ගැන දක්වන ප්‍රතිචාරය කියන්නේ දැන් අපි වගේ පාසල් වල අනිවාර්යෙන් පෙනී සිටිය යුතු නැහැ ඔව් हाँ ये पहले मतलब लामा इंगे प्रतिजार ने उटे ये महारत से मंदा ले मंगे हुए देंगा ओ एक ना मैं एक एक कॉमन ने का पकने क्या ने बहुत दे आप पकने वो बोलेंगे विषय के टा संबंध कर ला गने पु आकल पर मेरा प्रश्न आ क्यों मैं वाली मैंने के टा मटा है अगेन नहीं तो बहुत दे आप ही तो मुझे समाज के टा करने वाली ना मंदा आकल पे समाज थी ना आकल पे නේ ඒකින්ද අර ඒක යම් විෂයකට යම් කරුණ පද්ධතියකට යොමු කරගත්තා නම් තව ටික හොඳයි. කමන්නේ අපි බලමු ඊළඟ. සරණනේ. රයිට්? කොයි ඉදිරිපත් කරන්න බලන්න? හොඳයි අම්බිත නන්ද හඳුරු නැද්ද මංගල හඳුරු ඉදිරිපත් කරන්න බල නෑ නෑ අද්දන්න බෑ ආ හොඳයි මේ එහෙනම් කුමාර මදුමිකා ඔයගොල්ලෝ කතා කරන්නේ නැහැ
Nadira. Right. Nadira kiyanna balanna. E prakashaya. Sir, man hetuwe ඉතිහාසයේ විශේෂ සිටියම් ලකුණු කිරීමේ හැකියාව පිළිබඳ ශිෂ්‍යයාගේ අදහස් විමසා බැලීම. හොඳයි. මොකද්ද ප්‍රකාශය? ප්‍රකාශය මං එහෙම තමයි දැම්මේ නා. ඉතිහාසයේ විශේෂ සිටියම් ලකුණු කිරීමේ හැකියාව පිළිබඳ ශිෂ්‍යයාගේ අදහස් විමසා බැලීම. ඕ එතකොට ප්‍රකාශයක් තියෙන්න ඕනේ දෙන්න. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් ඉතිහාස විදේ සාදාලව සරලව ගත්තත් අපි කියනවා සිද්ධියන් ලකුණු කිරීම ඉතාම පහසුය. ඒක තමයි ප්‍රකාශය. ඉතාම පහසුය කියන එක. පහසුය කියලා ඒකලස ඒකේ හැකියාව පිළිබඳ විමසා බැලීම. ඒකේ ළමයි ඇත්තම ළමයි ආකල්පය මොකක්ද? ඇත්තම මේක පහසුද? ඒතර පහසුව ඒකේ දෙපැත්තක් තියෙන. පහසුයි අපහසු. ඒ මේ කියන්නේ ඒ ඒ ඒ සීමාව තුළ තමයි ඉතිරියව බෙදලා තියෙන්නේ කොටස. ඒක තමයි ප්‍රතිචාර විදියට ඔය දුර්වලයි සංවර්ධනයේ තුමාටමක පවයි හොඳයි. ඒ වගේ එහෙම සඳහන් කරන්න පුළුවන්ද? ඔව් ඔව් පුළුවන්. දැන් මම උදාහරණයක් දෙල දුන්නේ ඒ ප්‍රතිචාර දෙකම ලියා ගන්නත් පුළුවන්. දැන් ඕගලන්ට ඊට වඩා වෙනස් කරලා ප්‍රතිචාර හදා ගන්න පුළුවන්. දැන් මේ ආකල්ප පරීක්ෂා කිරීමේදී ඔබ කොහොමද මේක හදාගන්නේ කියන එක තමයි මට වැදගත් වෙන්නේ. මම නදීරට පැහැදිලිද මම කියපු දේ? පැහැදිලි සර්. හොඳයි. අපි බලමු නිෂා. සර් මම මෙහෙම ඇලියලා තන සිංහල පොත් කියවීම ළමයාගේ ආකල්ප කියලා හරිද දන්නේ? කියන්නකෝ සිංහල පොත් කියවීම ළමයාගේ අදහස් නැත්නම් ආකල්ප. දැන් සිංහල පොත් කියවීම ළමයාගේ ආදර්ශ මේ හිතන ප්‍රකාශයක් තියෙනවා ෆුල් ස්ටේට්මන්ට් එකක් තියෙනවා ඒ ප්‍රකාශය කියන එක ටිකක් පැහැදිලි උදාහරණයක් කියන්නකෝ සර් මම එකල් ලිව්වා බ්‍රිතාන්‍යයන්ගේ බලපෑමෙන් ලංකාවට යහපතක් සිදුවිය අන්න හරි බ්‍රිතාන්‍යයේ බලපෑම නිසා ලංකාවට යහපතක් සිදුවිය අන්න ඒක පිළිබඳ දැන් ළමයිගේ ප්‍රතිචාර බලනවා කවුද එකගවන්නේ නේද? ඔව් ඒක හරි. මේ වගේ එකක් හරිද? ඔව් කියන්නේ. එහෙනම් සර් මෙහෙම කිව්වොත් සිංහල පොත් කියීම ළමයාගේ අධ්‍යාපනය දියුණු කර නැත්නම් දැනුම දියුණු කරයි වගේ. ඔව් ඒක හරි. එහෙම කිව්වොත් සර් ඔව් ඒක හරි. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රකාශය තියෙන්න ඕනේ එතන. අපි හිතමු කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි. කියවීමෙන් මිනිසා සම්පූර්ණ වෙයි කියලා ප්‍රකාශයක් ගත්තා. ඒක ඇත්තද කියලා ඒක තමයි ළමයිගේ මේක සම්බන්ධ තියෙන ප්‍රතිචාරය බලන්න අපි ඒක ඉදිරියට ඔව් සිංහල පොත් කියවීම ළමයාගේ දැනුම දියුණු කරයි කියලා කිව්වොත් ඔව් සිංහල පොත් කියවීම ළමයාගේ දැනුම දියුණු කරයි හැබැයි ප්‍රකාශය උදට මේ ආකල්ප මේ අපි බලාපොරොත්තු වෙන එක බලාපොරොත්තු වෙන මතු කරගන්න පුළුවන් මේ ප්‍රකාශය ලියන්න දැන් අපි සර් මේ වගේ එකක් ඔ කියන්නේ මූලික සුළු කිරීම ඉගෙනීම මූලික සුළු කිරීම එනම් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම බෙදීම ඉගෙනීම හොඳින් ඉගෙනීම තුළින් ගණිතයේ විෂය පහසුවෙන් ඉගෙනීමට හැකි වේ ඔව් ඒ කියන්නේ අපි කියන මූලික ගණිත කර්ම මූලික ගණිත කර්ම හොඳින් ඉගෙනීමෙන් ගණිතය ගණිතයේ විෂය පහසු වේ ඔව් ගණිතයේ විෂය පහසු වේ ඒක හරි එතකොට ඒකට එකඟද නැද්ද කොහොමද කියලා ළමයාගේ ආකල්ප වක්‍රව මැන ගන්න පුළුවන්. සර් කාර්මික විප්ලවය වර්තමාන සමාජයේ දියුණුවට හේතු වේ. ඔව් කාර්මික විප්ලවය වර්තමානයේ සමාජයේ දියුණුවට හේතු වේ. දියුණුවට හේතු විය කියලා ලියන ප්‍රකාශය ධනාත්මක පැත්ත. ධනාත්මක පැත්තට ලියලා ඊට පස්සේ ඒකට අර ප්‍රතිචාර ටික දෙන්න. නිෂා පැහැදිලිද දැන්? ඕස පැහැදිලි. තිලිනි? තිලිනි? ආර්ථික විද්‍යාව ඉගෙනීම ප්‍රාථමික පන්තිවල සිට ක්‍රියාත්මක විය යුතුය.
සමාජ සමාජයෙන් ප්‍රශ්නය තමයි ඔව් ඒක මේ ශිෂ්‍යන්ට නෙමෙයි සමාජගත කරන්න යුතු ප්‍රශ්නයක් නේද ඔව් සර් ඒකට පුළුවන් දැන් අපි දැන් උදාහරණයක් විදිහට ඔය බලන්න ඔය දැන් තියෙන ඔය ඇප්ස් වල තියෙන මේ දැන් අර අපිට පුළුවන් ඔය සමාජ මාධ්‍ය වුණත් භාවිතා කරන්න පුළුවන් ඒ වගේ මේ යම් ආකල්පයක් සඳහා නේ දැන් අපි කියන්නේ ඔය අර දැන් ඔන්න දැන් පහුගිය දවස මම බැලුවා මේ ඔගොල්ලෝ බලන්නේ නැති මේ අර අදෘශ්‍යමානය කියලා වැඩසටහන ගිය පොය දවසේ ගියා බැලුවද ඔගොල්ලෝ දැන් ගොඩාක් ඔය සෝෂල් මීඩියා වල කතා වෙන්නේ බැලුවා සර් බැලුවනේ නේද එතකොට මේ අපේ වැදගත් වෙන්නේ අපේ මේ ගාල් එක්කනේ ආ එතකොට දැන් ඒකේ දැන් සමහර මේ මම බැලුවා පුතා කමෙන්ට්ස් තියෙනවා එතකොට ඒ ඔයන ඔය වගේ අපිට පුළුවන් මේ සමාජ මාධ්‍ය භාවිතා කරලා ආකල්ප පරීක්ෂා කිරීම සඳහා ඔය වගේ පරිමාණයක් හදාගන්න දැන් උදාහරණයක් විදිහට ඔබට සමහර පරේෂණ කාර්යයට ඉදිරියේදී මේ ඔය අපි දැන් ඕගොල්ලෝ තව එහාට ගිහිල්ලා මාස්ටර් එකක් ඊට පස්සේ එම්ෆිල් එකක් PhD එකකට වගේ යනවනම් ඔය දැන් අපිට අවශ්‍ය වෙනෝනේ ආකල්ප පරීක්ෂා කිරීම අපි කියන්නේ ඔය ක්වොලිටේටිව් රිසර්ච් එකේදී ආකල්ප පරීක්ෂා කිරීමේදී යොදා ගන්න පුළුවන් ඔය මේ සමාජ මාධ්‍ය ඒ කියන්නේ ඔය වගේ පරිමාණයක් හදලා අපිට පෝල් මේ කියන්නේ පෝල් එකක් විදිහට අපි කියන්නේ මේ අපේ පෝස්ට් එකක් විදිහට හදලා ෂෙයා කරලා ඒකේ තියෙන ආකල්පය ගන්න පුළුවන් ඉතින් දැන් ඒ වගේ මේ අපිට වැදගත් වෙන ඔය ආකල්ප පරිමාණ හොඳයි වජිර කියන බලන්න ඔයා හදපු ආකල්ප පරිමාණයක පන්සිල් පද දිනපතා කීමෙන් හොඳ ළමයෙක් බිහිවේ පන්සිල් පද දිනපතා කීමෙන් හොඳ දරුවෙකු බිහිවේ ඔව් එතකොට දැන් අපි ඒකත් දැන් අපිට ඇත්තරම පොසිටිව් විදියට ලියා ගන්න ඕන නම් පන්සිල් පද කීමෙන් නෙමෙයි අපි ඒක හදාගමු එහෙම වුණොත් පන්සිල් පද රැකීමෙන් ඒක මම හදලා තියෙනවා සර් දැන් ළමයිට මම ඒක උමනාවෙන්මයි දුන්නේ එතකොට තදින් එකම මෙමියයි කීතනවා ඔව් මේක තමයි මේ පන්සිල් පද කීම තුළින් හොඳ ළමයි බිහි වෙනවා කියලා. එතකොට අර එකඟ නොවිනි පැත්තෙන් මම ගත්තාම ඒගොල්ලෝ කියනවා නෑ මේක මේ කීමෙන් විතරක් බෑ මේගොල්ලෝ මේක ක්‍රියාවටත් නැංවීමෙන් තමයි මේ දෙවෙනි කියන මේ පැත්තට මම හරි ඔව් ඒ කියන්නේ ප්‍රකාශ ඔව් දැන් අපි ඉදිරිපත් කරන ප්‍රකාශය ප්‍රතිචනනාත්මක විදියට ලියන්නත් පුළුවන් ප්‍රතිෂේධනාත්මක විදියට ලියන්නත් පුළුවන් ඒ කියන්නේ ධනාත්මක ඒක ලියන්න දැන් මම ලියපු විදියට ඔව් පුළුවන් ලියන්න පුළුවන් අර දැන් අපි ඒ කියන්නේ ඒ කියන්නේ වැරදි අදහස ලියන්නත් පුළුවන් නේද ඔව් සබයි ඒ කියන්නේ දැන් මම කියවනේ අර ඉස්සෙල්ල මම කියන්නේ පොලිතින් නිසා පොලිතින් ඉක්මනින් දිරායයි කියලා එතකොට ඒක ප්‍රතිඥාන ප්‍රති ඇත්ත தත්වයද වැරදි தත්වයද ඒක පොලිතින් ඉක්මනින් දිරාය ද්‍රව්‍යකි වැරදි தත්වය ලියන්නේ එතකොට ඔකට ප්‍රකාශය විදිහට ඕගල වැරදි தත්වය ලියන්නත් පුළුවන් හරි தත්වය ලියන්න හරි එතකොට වැරදි මේ හරි தත්වය ලියුමෙන් පස්සේ තදින් එකක වෙනවයි කියලා කියන්නේ ඒකේ අර තීව්‍රතාවය වැඩිම ප්‍රකාශය සර් ඒ මිස් කියපු එකේ පන්සිල් කීමෙන් කියන එකනේ එතකොට කීම විතරක් යහපත් දරුවෙකු වෙන්න බෑනේ කියන්නම් වල් කියන එක ඔව් ඒ කියන්නම් වල් ඒක තමයි ඔව් එතකොට ඒ දැන් පන්සිල් පද කීමෙන් විතරක් යහපත් දරුවෙකුගේ පිළිවේ කියලා කිව්වොත් ප්‍රකාශය මේකට තදින් කියන්නේ වැඩි පිරිසක් කියන්නේ මොකක්ද අපිට එකඟ නොවී පැත්තෙන් ගන්න පුළුවන් ඉස්ස අපිට එකඟ නොවෙමි කිසිසේත් එකඟ නොවී පැත්තෙන් ගන්න පුළුවන් අපිට ඔව් ඒ පැත්තේ මම බැලුවා ඒ පැත්තෙන් ගන්න පුළුවන් ඒ කියන්නේ අර ඒකේ දෙපැත්තටම ඒක කියන්න පුළුවන් ඔව් රැකීම කිව්වොත් එතකොට සර් මේකට ගන්න බෑ නේද සර් එතකොට රැකීමෙන් කොහොමවත් යහපත් දරුවෙක් බිහි වෙනවනේ ඔව් නෑ ඒ ප්‍රකාශනේ පන්සිල් රැකීමෙන් යහපත් දරුවෙක් බිහි වෙයි එතකොට ඒ ඒකේ තර්කයක් නැහැ ඈ ඒකෙන් තර්කයක් නැහැ නේද සර් ඇයි ඒ තර්කයක් නැහැ රැකීමෙන් කොහොමවත් යහපත් දරුවෙක් බිහි වෙනවනේ
ඔව් ඒක තමයි ඒ සත්‍ය தත්ත්වය ලියන්නත් පුළුවන් අසත්‍ය தත්ත්වය ප්‍රකාශය විදියට ලියන්නත් පුළුවන් කීමෙන් තියෙන්නේ පංසිල් පද දිනපතා කීමෙන් හොඳ ළමයෙක් බිහිවේ ඔව් කීමෙන් කියතින්නේ එතකොට පංසිල් පද කීමෙන්නේ දැන් ඇත්තරම ගත්තොත් ඒක ඒක ඇවිල්ලා සත්‍ය தත්ත්වය නොවේනේ නේද ඔව් සර් අපි බලාපොරොත්තු වෙන සත්‍ය தත්ත්වය නෙමෙයි ඒක ඒ කියන්නේ අපි අත්දැකීම් තුලින් දන්නවා පංසිල් පද කීමෙන් විතරක් යහපත් දරුවෙක් බිහිවෙන්නේ නැහෙනි නමුත් ඒකට උනත් අපිට ප්‍රතිචාර ගන්න පුළුවන්. එතකොට මේ ප්‍රතිචාර වලින් අපිට ඒකේ ප්‍රතිචාර විශ්ලේෂණයෙන් අපිට පස්සේ අදාළ දේවල් මතු කර ගන්න පුළුවන් කියන්නේ. පැහැදිලි නේද? හොඳයි. අපි ඉක්මනට බලමු තව අවස්ථාවක් දෙකක් ඉක්මනට ඉදිරිපත් කරන්න. මාධවි කෝයාගේ මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න. විද්‍යා විෂයට අදාළව ලබා ගන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකම් අත්හදා බැලීම විනෝදජනකය. සර් නැවත කියන්නකෝ මාධවී එක පොඩ්ඩක් ඇහින්. විද්‍යා විෂයට අදාළව ලබා ගන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකම් අත්හදා බැලීම විනෝදජනකය. ඔව් අත්හදා බැලීම විනෝද ජනකය. ඔව් හොඳයි. එතකොට ඒක මේ සත්‍ය தත්ත්වයද අසත්‍ය தත්ත්වයද? ප්‍රායෝගික අධ්‍යක්ෂකෙම එක්ක තියෙන සත්‍ය தත්ත්වයක්ද අසත්‍ය தත්ත්වයක්ද? සත්‍ය தත්ත්වය. සත්‍ය தත්ත්වයක් නේ. එතකොට සත්‍ය தත්ත්වය තමයි ප්‍රකාශනයේ තියෙන්නේ. නමුත් අසත්‍ය தත්ත්වය ලියලා ප්‍රතිචාර ගන්න පුළුවන් නේ. පැහැදිලි නේද? මාධවීර පැහැදිලිද මම කියපු දේ? එතකොට සර් අසත්‍ය தත්ත්වය කියන්නේ දැන් මම කලින් කිව්වා බ්‍රිතාන්‍යයන්ගේ බලපෑමෙන් ලංකාවට යහපතක් සිදු වේ. ඒකේ අසත්‍ය தත්ත්වය අයහපතක් සිදු වේ. ඔව් ඒක යහපතක් සිදු නොවෙනුයි. පැහැදිලිනේ? එතකොට අර ඒකේ ත්‍රිවිධතාවයන් දෙපැත්ත වෙනස් වීම ප්‍රමාණය වෙන්නේ. හොඳයි. තව මොනවා හරි කතා කරන්න තියෙනවද? ඕගොල්ලන්ට ඒකේ ආකල්ප පරීක්ෂා කිරීම සඳහා ආකල්ප පරිමාණණයක් හදා ගන්නකොට ඒ වගේ දේවල් යොදා ගන්න පුළුවන්. දැන් මම මේකේ තව ඔයගොල්ලන්ට දීලා ඇති වෙන මේ වගේ උදාහරණ. මේ බලන්න. ශිෂ්‍යයා දක්වන ප්‍රත්‍යාරයට අදාළ කොටුව තුළ අර ලකුණක් සටහන් කිරීම ශිෂ්‍යයාගේ කාර්ය වෙනවා. අර අවස්ථා ටික. ගණිත පන්තිය ඉතා ප්‍රියජනක. ගණිතය ඉගෙනීම ඉතා අලසදායක. ගණිත ගැටලුව විසඳීම ඉතා විනෝදජනක. ගණිත ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීම සතුට ගෙනදෙන. ගණිත පොත් පරිශීලනය කාලය නාස්ති කිරීම. ගණිතය ඉගෙනීම මම අකමැතියි. ඉතින් ඔන්න ඔය වගේ පරිමාණයක් අපිට භාවිතා කරලා පුළුවන් ආකල්ප මැනීම සඳහා යොදා ගන්න. එතකොට ඇත්තටම අපි පන්ති කාමරයේදී බොහෝ වෙලාවට මේ ආකල්ප මැනීම සඳහා මේ වගේ දේවල් යොදා ගන්නවද නැද්ද? ආකල්ප පරිමාණන යොදා ගන්නවද? ප්‍රියන්ත යොදා ගන්නවා. මේ වගේ ආකල්ප පරිමාණ ඔගොල්ලෝ භාවිත කරනවද? නැහැ සර්. නැහැනේ. ඔව්. අනේ සමහර යොදා ගන්න පුළුවන් ඉතින් දැන් අර දැන් කවුරු හරි මේ ඔගොල්ලෝ මදහස් දක්වත් ඔව් කියලා. නමුත් ඒ වගේ අපිට අවශ්‍ය නම් යම් කිසි දෙයක් පිළිබඳ ආකල්ප පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්න පුළුවන්. දැන් ඔගොල්ලෝ පාඩම ඕගොල්ලන්ගේ ඕගොල්ලන් පිළිබඳ ආකල්පයක් මොනවා හරි ඕගොල්ලන්ගේ ඉගැන්වීම් ක්‍රමය එහෙම නැත්නම් මොනවම හරි ඒ පිළිබඳත් ළමයින්ගේ ආකල්ප ගන්න පුළුවන් ඔබ යොදාගෙන. හැබැයි ඉතින් අර සමහර ප්‍රශ්න වලට අපි දන්නවා ළමයි එහෙම උත්තර දෙන්නේ නැහැනේ. දැන් මගේ ඉගැන්වීම් අද අපි අද මේ ගණිත ටීචර්ගේ පන්තියේ මොනවා හරි එක හොඳින් අවබෝධ විය. පාඩම හොඳින් නේද? අපි කියන්නේ පාඩම් තේරුණාද කියලා අහන්න නේද? ඒතොර ඒ වගේ එකක් දීලා මේකට එකඟ වෙන්නේ අරගෙන පොඩ්ඩක් බලන්න පුළුවන්. ඇත්තටම මේ කොහොමද මගේ දැන් මම සතුටු වෙනව මම හොඳින් පාඩම කරයි කියලා. හැබැයි සමහර වෙලාවට ළමයිගේ පැත්තෙන් එහෙම දෙයක් නොති වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා එහෙම පරීක්ෂා කරලා බලන්න අවශ්‍ය නම් මේ ආකල්ප පරිමාණය යොදා ගන්න පුළුවන්. ඉතින් ඔබ ඉදිරියේදී ඔය පර්යේෂණ කාර්යයට යනවා නම් එහෙම නැත්නම් උසස්
විභාග එහෙම නැත්නම් මාස්ටර් එකක් ඊට පස්සේ එම්පීල් එකක් එහෙමගේ යනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ ආකල්ප පරිමාණ අවශ්‍ය වෙනවා දත් එක කර ගැනීම සඳහා. සර් මේක මේ විවිධ ඔය කම්පැනි වලනොත් කරනවනේ නේද තමගේ අනිවාර්යයි ඔව් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ගොඩාක් මේ ඒගොල්ලන්ගේ මේ මේ ප්‍රොඩක්ට් එක එහෙම නැත්නම් නිෂ්පාදන පිළිබඳ මිනිස්සුන්ගේ අදහස් ගන්න ඔය ආකල්ප පරිමාණ යොදා ගන්න නේද එතකොට විවිධ කම්පැනිස් වලින් ඒවා තියෙනවා එතකොට මේ වගේ ආකල්ප පරිමාණ හදලා දත්ත එකතු කරලා දීලා දැන් සමහර ওই වෙබ්සයිට් එහෙම තියෙනවා මේ ඔයගොල්ලෝ අන්තර්ජාලය එහෙම මේ වගේ ආකල්ප පරිමාණ හදලා මේ ඊට පස්සේ මේවයින් දත්ත එකතු කරලා ඒවා දුන්නන් පස්සේ ඒගොල්ලෝ මුදල් ගෙවන වෙබ්සයිට් එහෙමත් දැන් ගොඩක් ඔය සමහරලාට සමහර අය ඒවත් කරනවා ඉතින් ඒකින්ද මේ ආකල්ප පරිමාණ කියන එක අපේ ඉගැන්වීමේ ක්‍රියාවලියට ඉතා වැදගත් වෙනවා ඔය ළමයින්ගේ දැන් අර සාධන පරීක්ෂණ මගින් අපි ඒගොල්ලන්ගේ දැනුම හැම වෙලාවෙම ගොඩක් වෙලාවට පන්ති කාමරේ වැඩිපුරම කරන සාධන පරීක්ෂණ විතරයිනේ නේද පේපර් එකක් හදනවා නිපුණතා බලනවා ඌව කරනවා ආකල්ප පරිමාණ ගිහිලා ආකල්ප පරීක්ෂා කිරීම ටිකක් මන් දන්න විදියට නම් අඩුයි පන්ති කාමරේ මන් දන්නේ ඔයගොල්ලෝ ඉපත් ක්‍රියාත්මක කරන වැඩ කියලා මගේ අදහස නම් ආකල්ප පරිමාණ යොදා ගන්න අඩුයි කියන පැහැදිලිද අපේ හඳුරෝ මොකද අදහස විදුලි බලය ආවද නැහැ මාධවි පැහැදිලිද පැහැදිලි සර් හොඳයි එතකොට ප්‍රධාන වශයෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔන්න මේ ඔයගොල්ලන්ට මේ 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 ආකල්ප පරිමාණය සකස් කරගන්න පුළුවන් වුණා නම් ඒ කොටස සහ අර මේකේ තියෙන මේ මොනවාද න්‍යායාත්මක පදනම ඒ කියන්නේ කාගේද මේ අපි කතා කරේ ප්‍රජානන ශාස්ත්‍රයේ බ්ලූම්ගේ වර්ගීකරණය පදනම් වෙනවා ආවේදන ශාස්ත්‍රය පදනම් වෙනවා කාගේද ක්‍රැත්වෝල්ගේ වර්ගීකරණය මං හිතන්නේ ඒ ටික තමයි මට අද ඔයගොල්ලත් එක්ක කතා කරන්න තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ අපේ මේ ඔය මනෝචාලක ශාස්ත්‍රය ගැන කතා කරන්න එතනින් ඒ කොටස අවශ්‍ය අවසාන වෙනවා මනෝචාලක ශාස්ත්‍රය කතා කරලා පස්සේ මේ ආවේදන ශාස්ත්‍රය සම්බන්ධ ඔබට මොනවම හරි ගැටලුවක් තියෙනවා නම් තව පොඩි වෙලාවක් අපි කතා කරන්න පුළුවන් මොන හරි ඔබ අදහසක් ඕනම දෙයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ආශිංෂනි මොනවද අදහස් ගැටලුවක් නැද්ද ආවේදන ශාස්ත්‍රය පැහැදිලිද පැහැදිලි වුණා සර් හොඳයි එතකොට ආවේදන ශාස්ත්‍රයේ අර ක්‍රැත්වෝල්ගේ වර්ගීකරණය අනුව ග්‍රහණය පටන් අරගෙන චරිතායනින් ඉවර වෙන අවස්ථා ටික උදාහරණයකින් හරි පැහැදිලි කරන්න ඔබට හැකියාව තියෙනවනේ මම දීපු උදාහරණي අරගෙන එහා සම්බන්ධව තවත් උදාහරණයකින් ඔබට මේ ආවේදනය කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්නේ හැකියාව ලබා ගන්නත් පුළුවන් මම මේ මේ ડોකියුමන්ට් එක ඔයගොල්ලන්ගේ මේ සර්ට දානවා එතකොට සර් මේ ඔගලන් ගෲප් එකට එවන. දැන් මේ වගේ දෙයකටත් පුළුවන් නේද මේක මේ යොදා ගන්න. මේ මේ ඒ කියන්නේ අපි දැන් උදාහරණයක් විදිහට අපි හිතමු අපි ලෙක්චර් එකක් මොකක් හරි පාඩමක් කරා ළමයින්ට. ඒ පාඩම ඉවරුණාට පස්සේ අපි මේ වගේ ප්‍රකාශ කීපයක් ලියනවා. පාඩමට ප්‍රවේශ වීම සතුරු දාන්නේ. පාඩමට ප්‍රවේශ වීම හොඳින් සිදුවිය. ඒ වගේ කරුණු කීපයක් ලියලා පාඩම තුලදී ක්‍රියාකාරකම් බහුලව භාවිතා කරන ලදී. ඔව් දැන් බහුලම භාවිතා කරයි. ඒ වගේ කරුණු කීපයක් දාලා අපිට පුළුවන් මේ වගේ අනිවාර්යෙන් පුළුවන්. ඔව්. ඔව් බොහොම හොඳයි. එහෙම දැන් අපිට පුළුවන් අපේ දැන් ඉවැලියුේෂන් එකක් කරන්න පුළුවන්. දැන් දැන් මට වුණත් පුළුවන් ඔයගොල්ලන්ට මේ එවන්න මේ අපිටම ආවේදන ශාස්ත්‍රය සම්බන්ධව මට ප්‍රශ්න කීපයක් හදලා ඔය වගේ මේ ලිකට් පරිමාණයක් හදලා ඔයගොල්ලන්ට එවන්න පුළුවන්. දැන් දැන් ඊට පස්සේ දැන් අපි ඒක මට මතකයි මේ කැම්පස් එකේදී පළවෙනි ලෙක්චර් එක කරාට පස්සේ දුන්නා ඒ ලෙක්චර් කරපු ලෙක්චර් දුන්න අපට කොලයක් කොහොමද කොලයක් නේද ඔව් ඔව් ඒක ඒවා ඉවැලියුේෂන් මොකුත් බෑ නෑ ඒක නම් මොකුත් ලියන්නත් බෑ අඳුර ගන්න ක්‍රමයකුත් නෑ ප්‍රතිචාර පමණයි නේ ඔව් ප්‍රතිචාර ඔව් දැන් අපිට පුළුවන් ඒවා ඒ කියන්නේ අපිට දැන් විශ්වවිද්‍යාලයක දේශනයක් හරි ඕනම එකකට දුන්නට පස්සේ අපිට මේ වගේ එකක් දීලා ඒකේ ඉවැලියුේෂන් එක ගන්න පුළුවන් එහෙම නැනම් අපි හිතමු දුරස්ත අපිට ඔය Google form එහෙම තියෙනවනේ නේද Google form එක ඔබ යොදා ගන්නවා ඇතින් පහුගිය කාලේ ඔය මේ මේ අර
pandemic situation එක තුල ඔබ යොදා ගන්න නැතිනේ Google form ළමයි මේව කරන්න. ඒතර Google form එකක් යොදාගෙන උනත් පුළුවන් ආකල්ප පරිමාණය හදා ගන්න. ඔබට ඔබේ අධ්‍යාපන ශිෂ්‍යයට සම්බන්ධ ඉගැන්වීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ඕම වෙනත් ඕනම ඔය ඔබ කියන අර අපි වෙලඳා ගැන ඒ වගේ මොනවා හරි සමීක්ෂණයක් කරන්න ඒ වගේ මේ පිළිබඳ ආකල්ප යොදා ගන්න ආකල්ප පරීක්ෂා කරන්න නියදියක් යොදාගෙන ඔබට දුරස්ත Google form එක වගේ ඔය වගේ ක්‍රමවේදයක් තුලින් ඔබට පුළුවන් මේ ආකල්ප එකතු කරගන්න ආකල්ප වල දැන් ගුරුවරුන් ගුරුවරුන්ගේ පාඩම් බලන්න එනකොටත් ඔය වගේ ඔව් දැන් ඒ කියන්නේ ගුරුවරුන් කියලා කියන්නේ අපි මේ දැන් අපි ඇත්තටම Google මේකේ ආකල්ප නෙමෙයි එතෙන්දි නම් බලන්නේ එතෙන්දි කොහොමද මේ ඕගොල්ලන්ගේ ගුරු ආරභාරය කියන්නේ කොටස් වලට බෙදලා ඒ හැම එකටම අපි ලකුණු දීම ඒක ඒක ඇත්තටම මේ ආකල්ප පරිමාණයක් නෙමෙයි ඒක මේක නිකන් අපි කියන්නේ ඒක ඔබ්සර්වේෂන් සීට් එකක් නේ නේද අපි දැන් ලෙක්චර් කෙනෙක් හරි ඒ අධීක්ෂකවරයා ඒක මේ අරගෙන ඇවිල්ලා ඔබට ලකුණු පවර රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා විශ්වවිද්‍යාල සර් පාඨමාලා කරනවා පාඨමාලාවක් අවසන් නිසා අපි අනිවාර්යෙන් ඉවලේෂන් එක ගන්නවා සර් මේ විදිහට සර් මේ ප්‍රියන්ත මහත්තයා නේද ඔය කතා කරන්නේ ආ ඔව් සර් ඔව් මොකද්ද මේ එතකොට ඒ ආයතනය මොකද්ද සර් මම ඇඩ්වෙන්චර් බේස් ට්‍රේනින් ස්කූල් එකේ ප්‍රධාන විදිහට වැඩ කරන්නේ සර් දැන්ට නාවල තියෙන හා 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 ඒක එතකොට මේ මේ කවුද ඒක ස්ටුඩන්ට්ස් ලා කවුද එතකොට සර් ස්ටුඩන්ට්ස් ලා මේ ගොඩක් මේ රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා වල ඉන්න මේ වැඩ කරන අය තමයි ගොඩක් කැම්පස් වල ගායට තමයි සර් කරන්නේ ඒක සර් හා 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 ඒක සර් ලීඩර්ෂිප් තමයි සර් ආ ලීඩර්ෂිප් නේද හරි නායකත්වය වගේ නේද ඔව් නායකත්වය රෝප් කෝස් ඊළඟට සර් ඒරියල් රෝප්ස් ඊළඟට කේබල් අනේ ඔක්කොම සර් කරන්නේ දැන් හැම කෝස් එකක් ඉවරලාම සර් අපි ඉවලේෂන් එකක් ගන්නවා සර් එයාලගෙන් ඒකෙන් තමයි සර් පාරියංග එක හදාගන්න අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා සර් සාමාන්‍ය ට්‍රේනින් ෆස්ට් ඩේ සෙකන්ඩ් ඩේ තර්ඩ් ඩේ ගන්නවා ඒක සීසන්ස් වල කඩලා මේකට ගන්නවා සර් ඒක. ඒක සාර්ථකයි සර් ගොඩක් හැබැයි සර් ඒක අපි නමගම ගන්නෑ කාගෙන්වත් සර්. ඔව්. දැන් නමගම ලිව්වා ලියන්න එපයි කියන්නේ දැන් අපිට දැන් හිතෙනවනේ දැන් මම මේකෙන් හයිලයිට් වේවි මම මේක වැරදි වුණොත් මට අවාසියක් වේවි මට මේක ලකුණු අඩුවෙන් දේවි අන්න ඒ වගේ තත්ත්වයන් හින්දා තමයි අපි කියන්නේ නමගම ලියන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ යම් අර අපි කියන යම් ෆ්ලේවරේෂන් එන්න යම් ප්‍රශ්නයකට මැදිහත් වෙවි කියන එකනේ දැන් ආයතනයක් තුල ඉඳගෙන දැන් නමගම ලියන්න ගියොත් අපිට හරි ආකල්පය ගන්න බැරි වෙයි කියන මේ පැහැදිලි නේද මේ ඔයාට ආ පැහැදිලි සර් ඔව් ඒක හින්දා අපි නමගම ගන්නෙ නැහැ දැන් අපි හිතමු දැන් විදුහල්පතිවරයා ඇවිල්ලා ওই වගේ දෙයක් දෙනවා නමක් ලියන්න කියන එතකොට එයා හරි ප්‍රතිචාරය දෙන්න බැලි වෙනවා මේක. ඒකේ පුද්ගල බද්ද බවක් තියෙනවා නේ පුද්ගල බද්ද බව නෙමෙයි. එතන දැන් අපි හිතමු දැන් ඔන්න ඒ ප්‍රතිචාරය අහන කෙනාට ගැළපෙන පරිදි තමයි පාර උත්තර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ආකල්පය ගන්න බැරි වෙනවා. දැන් උදාහරණයක් දෙන්න අර අපි මම එදත් ඔයගොල්ලන්ට කිව්වා අර මේ නේවි එකේ කෙනෙක් ඇවිල්ලා ආවනේ අර මේ අර ලෙමන් කප් වලට යන්නේ ඇඩ් එකක් ගියේ කොහොමද මේ කොහමද ඉදුම් මිටුම් කොහමද මේ වගේ අතිවිශිෂ්ටයි කියලා නේ හැමෝම කියන්නේ. ඇයි එතකොට ඒ කියන්නේ නායකෙක් ඇවිල්ලා ආනකොට එයා හඳුන ගන්නටක් ආලා පේනු. වැරදි මේ විදිහටම මෙයා මේ යා හරියටම හයිලයිට් වෙනවා. ඒකෙන් ඉඳ සමහර ලාවට හයිලයිට් වුම අර ඇත්තම දේවල් ඇත්තම ආකල්ප ලබා ගන්න බැරි වෙන්න පුළුවන් කියන එක තමයි මම. පැහැදිලිද? පැහැදිලි නේද? ඔව් සර්. හොඳයි. ඒක හින්දා අපි ඔය ආකල්ප ගන්නකොට ආකල්ප පරීක්ෂා කරනකොට වක්‍ර ක්‍රම තමයි භාවිතා කරන්නේ. ඍජුව මැදිහත් වෙන්නේ නැහැ. ඍජුව ගත්තොත් අපිට නිවැරදි ආකල්ප එකතු කරගන්න බැරි වෙනවා. හොඳයි. මම හිතන්නේ අපේ කාලය අවසානයි. මම හිතන්නේ ආවේදන ශේෂය ඔබට පැහැදිලි වෙන්න ඇති. ඒ ආවේදන නෑ. එතකොට ඔය දැන් පාසලක ශිෂ්‍යනායක මණ්ඩලයේ පත් කරනකොට උනත් ඒ වගේ ගන්නේවත් ආකල්ප කියලා ගන්න පුළුවන්ද?
දැන් පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය පත් කරනකොට අපි ගන්නෙ නිර්ණායකනේ නේද? දැන් නෑ ගුරු මණ්ඩලයෙන් ශිෂ්‍ය නායක කණ්ඩායම පෙනී සිටින්න තියලා ගුරු මණ්ඩලයෙන් කියන්නේ කැමැතිද අකමැතිද එතකොට මේ ප්‍රතිචාර ගොඩක් ඉන්නේ නෑ නේද සර්? ඔව් මෙහෙමයි දැන් එතකොට දැන් ප්‍රතිචාර ආකල්පමය ප්‍රශ්නයක් ගන්නවට වඩා ශිෂ්‍ය නායකයෝ තෝරනකොට මම නම් හිතන්නේ නිර්ණායක පාදක කරගන්න ඕන නම් හොඳයි. දැන් උදාහරණයක් විදිහට අපි ඕගොල්ලෝ දැන් ආකල්ප අවශ්‍ය වෙන්න පුළුවන් ආකල්ප හොඳයි නේද? ශිෂ්‍ය නායකයෝගේ ආකල්ප ගොඩක් වැදගත් වෙනවනේ නේද? ඒ අය හැසිරීම, ඒ අයගේ අදහස් ඒකත් ගොඩක් වැදගත් වෙනවා. නමුත් ශිෂ්‍ය නායකයෝ පත් කරනකොට නිර්ණායක යොදා ගන්න ඕන හොඳයි. උදාහරණයක් විදිහට ඒගොල්ලන්ට ගේන්න කියනවා ඒගොල්ලන්ගේ මොනවද මේ ප්‍රගති වාර්තාව. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ගේන්න කියනවා ඒගොල්ලන්ගේ පදක්කම්. අර ඒ වගේ ඒවත් ක්‍රයිටේරියා වලට කඩන අන්න ඒ වගේ ක්‍රමයක් තමයි ශිෂ්‍ය නායකයෝ පත් කරනකොට යොදා ගන්න. එහෙම නැතුව දැන් අපි හිතමු ගුරුවරුන්ගේ විතරක් මේ ආකල්පය විතරක් පරීක්ෂා කරොත් මං හිතන්නේ ඒක වඩා සාර්ථක වෙන එකක් නැහැ කියලා. නෑ නෑ ප්‍රධාන ශිෂ්‍ය නායකය තෝරනකොට අර ශිෂ්‍ය නායක මණ්ඩලය ගෙන්නලා ඊට පස්සේ ගුරුවරු ස්ටාෆ් එකෙන් කැමැතිද අකමැතිද කියලා එහෙම ඕ ඒක කැමැති අකමැති යොදා ගන්න ඒ වගේ දෙයක් එක යොදා ගන්න පුළුවන් නමුත් පරීක්ෂණයම බේස් කරගන්න බෑ ඒ පරිමාණය. එතකොට අපිට මං හිතන්නේ වඩා සාර්ථක වෙන එකක් නැහැ කියලා තමයි මම කියන්නේ. පැහැදිලි නේද? ඔව් සර්. හොඳයි බොහොම හොඳයි. එහෙනම් අපි මම හිතන්නේ අද මිනුමැගින් විශ්ය සම්බන්ධව මේ ඔබට ඔබේ අවධානය යොමු කරේ මේ ආකල්ප පැත්තේ කියන්නේ හදවත සංවර්ධනය කිරීම කියන කොටස යටතට ඒ මේ අපි කියන ආවේදන ශේෂ්ඨිය හරියට නිර්වචනය කරා ඒකේ තියෙන න්‍යායාත්මක පදනම ප්‍රැක්ටෝල්ගේ පදනම ගැන කතා කරා උදාහරණයක් වගේ පැහැදිලි කරා ඔබටත් පුළුවන් මේ ආකාරයට මේ ආවේදන ශේෂ්ඨිය හඳුනා ගන්න. ඊට පස්සේ කොහොමද අපි ලයිකට් ස්කේල් එකක් හදලා ආකල්ප පරිමාණයට යොදා ගන්න කියන. හොඳයි එහෙමනම් අපි ඊළඟ දවසේ නැවතත් හමු වෙමු. ඔබ සැම දෙනාටම සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි සර්. බරක් ලැබුණායි. Thank you sir. Good night sir. Thank you. Night.